दातरे කවදද? තියයි නේද? තියයි. මේ කීවෙන වැඩසටහනද? 8. 7ද 8ද? කත ගිය සතියේ. දැන් ජීවිතය කියලා කියන්නේ තනාග පිණි විදක් වගේ. මොන වගේද පින්නතුනි? තනාග පිණි වගේ. තනාග පිණි හිරු දුටු සැනින් විනාශ වෙලා යනවා. මොන වෙලා යනද? හිරු දුස් සැනින් විනාශ වෙලා යනවා. ජීවිතය කියලා කියන්නේ හැමදාමත් කියන වගේ කඩා හැලෙන දියැලක් වගේ. ඉතාල වේගෙන් අපේ ජීවිතේ අවශ්‍ය කඩා හැලෙනවා. ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මරණයන්න ගෙනියන ගවයේගේ සෑම පියවරක්ම කොහාටද ලං වෙන්නේ? මරණයට ලං වෙනවා. කොහාටද ලං වෙන්නේ? මරණයට ලං වෙනවා. මරණයට ලං සෑම පියවරක්ම මරණයට ලං වෙනවා. දවසක් තිස්සේ රත් වෙච්ච තැටියකට පින්නතුනි මොකටද? දවසක් තිස්සේ රත් වෙච්ච තැටියකට ජල බිඳුවක් වැටුනොත් පින්නතුනි මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. මොකක් වෙලා යනවද? අපේ ආවුස වාෂ්ප වෙලා යනවා. අනන්ත ආකාශයට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මහා සාගරයේ මැදට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. කන්දේ තියෙන ගල් ගුහාවකට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මේ ලෝකේ කොහේ ගියත් පින්නතුනි මොකද වෙන්නේ? මරණයෙන් ගැලවෙන්න බෑ. පුළුවන්ද? බෑ. ඇත්ත ඒක තමයි. ඒ වුණාට හාමුදුරනේ අපිට නම් ගැලවෙන්න පුළුවන්. ගිහිල්ලා බලන්න පුළුවන්ද කියලා. අපි දාන්නත් පින්නතුනි මේ මේ ගිය පහු ගිය සතියේ අර ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ නැති වුණානේ නම ෆිල් හියුස්. නොසිතූ වෙලාවක නොසිතූ මොහොතක නොසිතූ ආකාරයට ජීවිතේ සමුගන්න සිද්ධ වුණා. හැම කෙනාගේම හදවත කම්පා වෙනවා. නමුත් පින්නතුනි ඇත්ත ඕක තමයි. නොසිතූ වෙලාවක නොසිතූ මොහොතක අපිට යන්න වෙනවා. හැමදාම ප්‍රවෘත්ති බැලුවොත් පේන්නේ ඕක තමයි. මේ කාලේ නම් ගහ ගන්නවා බැන ගන්නවා. ඊට අමතරව ඇක්සිඩන්ට් එකක් කවුරු හරි මරලා එක ස්වභාවිකව මැරිලා මහා සම්පත්ති වුණත් අල්ප සම්පත්ති වුණත් හැම දිනාටම මරණය නැමැති උරුමය අයිති වෙනවා. පින්නතුනි මිනිස්සු වශයෙන් අපිට සිතුම් පැතුම් බලාපොරොත්තු ඉලක්ක තියෙනවා. මිනිස්සු වශයෙන් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉලක්ක අපි හැම දිනාටම තියෙනවා. ඒව ඉෂ්ට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි පින්නතුනි මරණය නැමැති ඉලක්කය අපි හැම දිනාටම සම්පූර්ණ කරන්න වෙනවා. ඒක ඒකාන්ත ඇත්තක්. නමුත් ඒ ඇත්ත කතාව අහන්න කවුරුත් කැමති නැහැ. ඒයි පින්නතුනි අපි මැරෙන්නේ නැහැ කියලා අපේ හිතේ අදහසක් තියෙනවා. නොමරන මිනිසුන් ලෙස ජීවත් වීමේ අදහසක් තියුණත් උරුම මොකද්ද? මරණය. ඒ නිසා අපි මේ මරණය ගැන කල්පනා කිරීමෙන් අපේ ජීවිතයේ කුසල පක්ෂය වැඩි කළා, බලාපොරොත්තු සිතුම් පැතුම් අඩු කළා. අපි මැරෙන මිනිස් වශයෙන් ජීවත් වෙලා හොඳ දේවල් ලෝකයට කරන්න පුළුවන්. ලෝකයට හොඳ දේවල් කරා කියලා කියන්නේ තමන්ගේ චිත්තසංතානෙ පිරිසුදු වුණා කියන එකයි. තමන්ගේ හිත පිරිසුදු කරගන්න පුළුවන්. අපි හැම වෙලා සති 8ක් වෙනවා. කීයක් වෙනවද? 8ක් වෙනවා. 8 වරක් හත පින්නතුන කීයද? 56යි. හරිද මන්දා? හරිද? නැවතේ දින 56න් කිසිම දිනයක් පින්නතුනි ගන්න පුළුවන්ද? නැවතේ ගත වෙච්ච කිසියම් වූ වේදනාවක් ගන්න පුළුවන්ද? ඒ ගත වෙච්ච කිසිම මොහොතක් නැවත අපිට ළඟා කරගන්න පුළුවන් කමක් පින්නතුනි දින 56ක් අපේ ජීවිතවලින් අවසන් වුණා කියලා කියන්නේ කොහටද අපි ලං වුනේ? දුර්ලභ මනුස්ස ජීවිතේ අවසන් කරා. දිනයක් දිනයක් පාසා, පැයක් පැයක් පාසා අපේ ජීවිත පින්නතුනි මරණයට ලං. අපිටත් නොදෙනි, අපිටත් හොරා. වසරක් වසරක් පාසා අපේ ජීවිත මරණයට ලං වෙනවා. මාසයක්, සතියක්, දිනයක්, පැයක් පැයක් පාසා පින්නතුනි ජීවිත මරණයට ලං වෙනවා. ඔරලෝසුවේ කැටු කැරකෙනවා තමයි. අපේ මොන කටද කැරකෙන්නේ? මරණයේ නැමති මරණයේ වසඟයට අපි ලං වෙන බවයි ඔරලෝසුව අපිට ප්‍රකාශ කරන්නේ. සෑම ගත වෙන තප්පරයක් ගාණි පින්නතුනි අපි මරණයට ලං වෙනවා. ගත වෙන පින්නතුනි තබන පියවරක් ගාණි මේ පින්නතුනි මේ උඩට අඩිය තියලා මේ පඩි පෙළේ නැගලා ආවා. නැවත මේ මොහොතේ විදිහට නගින්න පුළුවන්ද? මේ පින්නතුන් මේ අඩිය තියලා මේකේ බහැලා ආවේ. නවත කිසි දිනකට නැවත මේ මොහොත ලැබෙන්නේ
ඔයි තබන තබන පියවරක් ගානේ ගහන ගහන හිපිල්ලමක් ගානේ අපි කොහාටද ලං වෙන්නේ මරණයට නමුත් වැටෙන්නේ නැහැ ඉවසන්න බෑ මොකද මරණය ඉවසන්න බෑ නමුත් ඒ කාරණේ වැටෙන්නේ නමුත් ඇත්ත ඒක තමයි පින්නතුනි අපි හමු වුණාට අටවෙනි සතියේ අපිටත් තොරා අපිටත් නොදෙනි අපේ ජීවිත මරණයට ලං इलाट पिन्न मे इगन का धर्म विश्व सत्यता इगन का मनो इगन का विश्व सत्यता विश्व सत्यता कील क्या पिन्न मुल विश्व पोदेवा इगन का मुण मुण पोदेवा मुल विश्व पोदेवा तापे इंकेनो एकांत इगन का एकांत एकांत तीन पिन्न लक्षण की बैक्तो खड़न वह बिंदी वह खाट वाद बलपयाम कर यागे नेचर यागे नेचर एकांत अत्यनमति नेचर अनेक लसन वचने तमाय परमार्थ सत्य मन सत्य परमार्थ सत्य परम इकमे पलवनी सत्य क्यूवा धर्मता अटाक इकतम का क्यूवे शुद्धाश्र समान नम रूप कलापे धर्मता अटाक इकतम का शुद्धाश्र के समान नमक रूपकलापे पिन्न अन्े धर्मता पटवी आपो तेजो वायु वर्ण गंध रस ओजा ओजा कील दुन्ने ओजा मुलिम किया देना ओजा सपन ताम इवरात ने ओजा दई अवसा विनवा पिन्न तुनी अहे तीन धर्मता दहायाकन चक् दशक कलापे खने दायातीन सोत दशक कलापे नहाय धर्मता दायातीन गाण दशक कलापे दिवे धर्मता दायातीन जीवा दशक कलापे खाये धर्मता दायातीन खाय दशक कलापे वस्तुए धर्मता दायातीन वस्तु दशक कलापे चक् दशक कलापे वदीन मुखाद पीन तुनी मेवे लाए वदीन मुखाद चक् दशक कलापे वदीन मुखाद वर्णे धनगा हितर की मुखद चकु विज्ञान चक् विज्ञा इवट मनो विज्ञाने तब एडगर मे विवे मुख संबंध व्यवस्था संशोधन इला सोत दश कला वदी मुखद शब्द इक धनगा हित मुखद सोत विज्ञा गान दश कला वदी मुखद सुवंध इक धनगा सीत गान विज्ञान गान विज्ञाने की तेरम गान विज्ञाने की तेरम सुवंध धनगा अने बल अम्मट तीन कटवाल मे अम्मलाट दिन बेरना अम्मलाट ओमती एनो यानो अने काले वाणी वासे अम्मे अवट की अन्नीत तेरे नो दिखे मम दी मांगिता मट तेरे गान विज्ञाने की तेरु मुखद सुवंध धनगा हित सुवंध धनगा नासे उपदीन सित जीवा विज्ञाने की रस रस धनगा हित खाय विज्ञाने वीन मुखद पहास 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 धनगा हित काय खाय विज्ञाने को उपदी नैते खेसोल लोमल नियपत अन् सैम काय दशक हेम धनकम उपदीन वस्तु वे वदीन्य मुणवद अरमुन ये अरमुन धनगा हित मनोविज्ञान मनोविज्ञाने तम कि आदि तीन हितगाने अरमुना हितगाने अरमुना हितर रूपे तीन पिन्न तुनि बेलावट नुनि नापे हित अनीत धनगा कपुआ कपोती रूपे मेके कौर दव दावात्म सलगा हितगाने अरमुना ये अरमुना विंदी कऊद वेदना वेदना रूपे तीन तीवना
මේ ක්ලාස් එක අනිවාර්යයෙන් මේ වගේ ලස්ස ගුණයකින් වල ලොකු කරන්න වෙනවා. අපේ හදවතේ ඇතිවෙච්ච වේදනාව තියන්න. වේදනාවට රූපයක් තියුණා නම් එහෙම මොකද වෙන්නේ? මේ පින්නතුන් හාමුදුරුවෝ මෙන්න වගේ වේදනාවක් කියලා ගෙනල්ලා පෙන්නනවා. දැන් වේදනාව කියන විතරයිනේ වේදනාවට රූපයක් තියෙනවා. හැබැයි පෙන්නන්න බෑ. හැබැයි වේදනාව කියලා ගන්න නැද්ද? තියෙනවා. තියෙනවා. වේදනාව සත්‍යයි. හිත ගන්න අරමුණ හඳුනගන්නේ කවුද? සංඥා. කවුද පින්නතුන් කියන්නේ? සංඥා. ඒ අරමුණට ක්‍රියාත්මක වෙන්නේ කවුද? චේතනාව. ගිය සතිය ගන්නේ මොකද්ද? හිත ගන්න අරමුණේ ගැටෙන්නේ කවුද? පස්සේ. කසායේ වතුර වගේ හැමදෙනාටම බලපෑම් කරන්නේ වතුර තමයි. හිත කොච්චර බලගත් වුණත්, හිත කොච්චර ප්‍රබල වුණත් පස්සේ ගැටෙන ප්‍රමාණයට ආදයක් දැනගන්න පුළුවන් කමක්. මොකද්ද? ඉන්ඩිවිජුවල් ක්ලාස් එක. අන්ධකාරයේ පේන්නේ අතපත ගන්න දේවල් හිත අරමුණ ගන්න පස්සේ ගැටෙන ප්‍රමාණයට විතරයි පින්නතු. එහෙනම් ඒ ගැටෙන ප්‍රමාණය කෙලිම බලපානව මොකටද? වේදනාවට. දැන් මේ කියා දෙන දේවල් පින්නතුනි මේ පින්නතුන් ප්‍රායෝගිකව කර කරගන්නේ නැති තාකල් ප්‍රායෝගිකත්වයට ගන්න නැති කල් මේක තියෙන්නේ බාහිර තියෙන දෙයක් විතරයි. DVD එකේ තියෙවි, පොතේ තියෙවි, හදවතේ නැහැ. මේ පින්නතුන් පස්සවච්චා වේදනාව කියලා හිතනවා. දැන් මේ ගත වෙච්ච සතිය මේ පින්නතුන්ට වේදනාව ඇති වුණාද නැද්ද? ඇති වුණා. සමහර වේදනා දුක් වේදනා, සමහර වේදනා ඒවයි ඒ බලපෑමට නැතුනේ ඇයි කියලා කල්පනා කරන්න. අන්න එතකොට පේනවා යම් බලපෑමක් නිසා එකම කරුණ නිසා වේදනාව වැඩි වෙනවා, අඩු වෙනවා. එකම කරුණ පිළිබඳව වේදනාව වැඩි වෙනවා. තමන් රාජකාරී කරනකොට, තමන් වැඩ කටයුතු කරනකොට, තමන් කඩේ පිළට යනකොට, පොළට යනකොට, මහත්යත් එක නෝනත් එක පොඩ්ඩක් බැන ගන්නකොට, එහෙම කරගන්නේ නැහැ නේද? පුරුදු වෙන්න, පුරුදු වෙන්න. එහෙම කරගන්නකොට පින්නතුනි වේදනාව අඩු වැඩි වෙන ඇයි කියලා කල්පනා කරා. අන්න එතකොට සාධකයේ වශයෙන් වෙන්නේ මොකද්ද? පස්සේ. පස්. දැන් පින්නතුනි අපි දැන් යම් මෞකුසට කොහාටද යන්නේ? මෞකුසේ චාරිකාවක්. පියෝ අම්මයි තාත්තා එකතුනහම ඇති වෙනවා ධාතු වලින් කලලය කියලා එකක්. කලය නෙවෙයි මොකද්ද? කලලය. කලලය. මේ කලලය කියලා කියන්නේ පිනොති තාමත් කුඩා ස්වභාවයක්. ඒලුම්වා කියන මුවාගේ ලොංගහපේ කෙස් ගහට වඩා සියුම්. මෙන්න මේ ලොංගහේ පිනොනේ තලතෙල් බිඳුවකට දාලා ගත්තට පස්සේ අග තවරණ කුංචි ඩොටක් වගේ මේ අඳින්න බෑ. අන්නේ පුංචි ස්වභාවයට කියන්නේ මොකද්ද? කලලය. විෂුවල් තියුන පස්සේ වෙන්නන්න කලලය. මෙන්න මේ කලලය කියන්නේ මොකද්ද? ධාතු ගොඩක්. මොන ගොඩක්ද? සුද්ධාෂ්ටක සුද්දාස්ත කුඩ. මෙන්න මේ කලලයේ මත පින්නොතුනි මොකද්ද වෙන්නේ? පළවෙනි සිත පහළන. ඒකට කියන්නේ මොකද්ද? ෆස්ට් මයින්. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත. යා පහළ වෙනවා. මේ ගැන ගොඩාක් දේවල් වෙනම කියා දෙන්න තියෙනවා. දැනට මේ භවයේ මේ කලලයේ මත පහළෙච්ච පළවෙනි හිතට මොකද්ද කියන්නේ? ප්‍රතිසන්දි සිත. ඒ හිතේ ආවසකේ චිත්තක්ෂණ එකයි. ආවසකේද පින්නොත් චිත්තක්ෂණ චිත්තක්ෂණ එක. චිත්තක්ෂණ එකයි. ඉරාස පින්නතනි කාලයක් තම සතියක් යනකොට මේ කලලේ පොඩ්ඩක් ලොකු වෙනවා. මොකද්ද වෙන්නේ? ලොකු වෙනවා. පොල් ටිබ් බෝල සයිස් එක ලොකු වෙලා ටික කාලයක් යද්දි බිත්තරේ සයිස් එකට තියෙනවා. කොන සයිස් එකද? බිත්තර. තා ටික කාලයක් යනකොට මේකේ පින්නතනි අතු බෙදෙනවා. මෙහෙම දෙකයි, මෙහෙම දෙකයි. මෙන්න මේක ලොකුයි. ඉබ්බෙක් ගෙබ්බෙක් නෙමෙයි මස් ගුලින් අතු බෙදුණා. ඊට පස්සේ මූ එල්ලෙනවා. මොකද්ද මේකට කියන්නේ? පෙකිනි වෙනවා. දැන් කාලයක් යම්ම අම්මා අම්මට දොළ දුක ඇති වෙනවා. අම්මා මී පැණි කනෝ, මී හරම් මස් කනෝ, කොහොම කනෝ. මොකද වෙන්නේ? අර වැල හර හර දරුවට ඒක ලැබෙනවා. ඊට පස්සේ ඉතින් ඔව කාල මාස 10ක් විතර ගියාම ඤාව් ගාගෙන එකෙක් එනවා. මොකද දෙන්නේ? ඤාව් වෙනවා. ඤාව් ගාවේ නැත්තම් කකුල් දෙකෙන් අනිත් පැත්තට දඩාස් ගාල නර්ස් පිටිපස්සට එකක් ගහන්න. ෂුවර් නේද? ගහනු ගහන. මට නර්ස් කෙනෙක් තමයි කිව්වේ. ඉරාස මොකද වෙන්නේ? කඳුළු වේරගෙන එනවා. අම්මට සතුරුනාට පුතාට මේ ලෝකේ දුකයි. දැන් ඉරාස මොකද වෙන්නේ? හොදලා අරගෙන පවිත්‍ර කර අරගෙන ඉරාස සූප්ව ගහන කටේ. ඤාව් ගහනකොට ගහනු. අයිති. ඊට පස්සේ ටික කාලයක් යනකොට අම්මට කිරියෙන්න එරෙන්න නැත්නම් ලැක්ටෝජන් සස්ටජන් මූට පොවන. දැන් මොකද වෙන්නේ? රංකිරි කට ගෑමේ උත්සවය. ඊට කලින් බත් කෑවා. නමුත් උත්සවයක් වශයෙන් රංකිරි කට ගන්නවා. දැන් කවන මොනවද? කොල්ලා බත් කන්න කැමති නැහැ. කැව්වා බත්.
දැන් බත් කනවා පිට්ටු කවනවා ඊළඟට මොනවද නූඩ්ල්ස් කවනවා මැකරෝනි කවනවා අර මොකක් එක එක පිටි ಜಾති දෙනවා එක එක විකාර කවනවා දැන් හැදෙනවද නැද්ද හැදෙනව හැදෙනව අල බතලයක් වගේ හැදෙන හදුන්නේ නැත්තම් බාලගිරි දෝෂය අද නොවේ දැන් හැමෝම කාලා 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 දැන් එන්න පිට්ටු මුංගට ඔක්කොම කාලා කාලා අන්තිමට කොල්ලට කන්න ඕන වුණාම අම්මා කන්න දෙන්නේ බත් හට්ටි වහනෝ ඊට පස්සේ මොකද වෙන්නේ දැන් අම්මගේ මව කුසේටම කලලයක් ඇවිල්ලා ඒක අම්මගේ බඩේ ආහාර අරගෙන උදව්වෙන් ලොකු වෙලා ඊට පස්සේ කාලා කාලා ඊළඟටත් ජීවත් වෙන්න මොකද කරන්නේ අම්මට ගහන්න යනවා අම්මගෙම කාලා අම්මටම ඇත්තද ඒක තමයි लोकवट हिटर को ඊළාට ඊළාට පින්නතුනේ චුට්ටක් බලන්න ඊළාට පින්නතුනේ දැන් අපි ගම්බද ප්‍රදේශ වලට ගියාම අපි මොනරාගල වගේ වැඩි ගම්මානෙක හිටියේ මේ මිනිස්සු කන්නේ මොනවද දන්නද මුං ඇට කඩල තිරිඟු කුරහන් ඒව තමයි ප්‍රධාන ආහාරය මස් ඕව තමයි ගම්බද මිනිස්සුගේ ප්‍රධාන ආහාරය ඉතින් මේ හෑන්ඩ් බේකන් චිකන් බටන් නැහැ ෆුඩ් සිටි නැහැ මොනවද තියෙන්නේ මුං ඇට කඩල තිරිඟු තමයි ඒව තමයි තියෙන්නේ ඉතින් අපි එහේ පින්ඩ පාත යනකොට පින්නතුනේ අපිට දෙනවා මේ කොස් මදුළු හොඳට මලවලා දෙනවා. ඉතින් හොඳයි. බත් තියෙනවා මුං ඇට දෙනවා. ඊළඟ දවසේ කොස් ඇට හදලා දෙනවා. ඊළඟට නම් කොස් රිවිඩි දෙනවා. ඒ වගේ දුෂ්කර ප්‍රදේශ තියෙනවා මේ ලංකාවේ ලෝකේ තියෙනවා. අන්න එයාත් කනව මොනවද? මුං ඇට කඩලා ඒ වගේ නිතර කනවා. ඒතර පිනොද ගම්බද මිනිස්සු එහෙම. කිඹුල්ලු කන්නේ මොනවද? කිඹුල්ලු නෑ නේද? කිරිමැටි. කිඹුල්ලු කන්නේ මොනවද? කිරිමැටි. කවුරුත් කිරිමැටි කන්නේ නෑනේ. හැබැයි කිඹුලා ඊළඟ මොනර කන්නේ මොකද්ද? සර්පය. ප්‍රධාන ආහාරය මොකද්ද? සර්පය. හාව විතරයි අඳින්න පුළුවා. රයනු ටයි. හාව කන්නේ මොකද්ද? උඳු පියලිය. මොකද්ද කන්නේ? උඳු පියලිය. ඊළඟට මොනවද? ගම්බද මිනිස්සු මොනවද කන්නේ? කඩල, බතල, මන්යොක්කා. ඊළඟට මුං ඇට, මිනේරි, ආල්, කුරහන් තලපෝ තමයි. ගම්බද මිනිස්සු. ගම්බද ගම්මාන ගොඩක් එකතු වුණාම ඇති වෙනවා නගරාධිපති බබා. කවුද? නගරාධිපති බබාල කන්නේ මොනවද? ෆුඩ් සිටි කෑම. මොන කෑමද? ෆුඩ් සිටි. හාල් ගන්නවා තමයි. ගන්නවා මැකරෝනි, නූඩ්ල්ස්, ඊළඟ වටලප්පන්, ඕවා තමයි කන්නේ. ඇපල් ඒවා කන්නේ. නගරාධිපති බබාල. ඒගොල්ලෝ කන්නේ ඒවා. හරි. ඊළඟ පින්නතුනේ නගරාධිපති බබාලගේ ලොකු එක්කෙනා තමයි විලවැද බංගලාවේ බබා. එයා මොනවද කන්නේ? සිංගප්පූරු කෑම. කුරහන් තලප කනවා තමයි ඉඳ හිට. වැඩිපුර සිංගප්පූරුවෙන් ගෙනල්ලා ඕවා මේවා තමයි කන්නේ. එන්නේන කෑම ටික සැහැල්ලු වෙනවා වගේ නැද්ද? සැහැල්ලු වෙන ගතියක් තියෙනවා. එන්නේන කිනාගේ ජීවිත රටාවේ පැවැත්මට සැහැල්ලු වෙන ගතියක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ කිඹුලා කිරිමැටි කාලා හරි ජීවත් වෙනවා. කිඹුලා කිරිමැටි කාලා හරි ඒ නිසා ඒගොල්ලෝ අපිට කියනවා උඹලා කිරිමැටි කාලා ජීවත් වෙයලා කියලා. කවුද? විලමෙද බංගලාවේ තමයි ඇහෙන්නේ. ඔන්න මේ කිඹුලාගේ කට. කිඹුලෙක් වගේ පේනවනේ. උගේ තියෙන මෙහෙම ලොදා නේ දැන් කිඹුල මේ කිරිමැටි ටික ගියාට පස්සේ මුගේ බඩේ කිරිමැටි පැසවන තැනක් තියෙන මොනවද කරන්න තැනක්ද පැසවන තැන මෙන්න මේ ආහාර දවන තැනදී මේ කිරිමැටි අධික දහණයකට ලක් වුණා අපිනොද කිඹුලගේ බඩ පිරෙනවා කිඹුලගේ බඩ කිරිමැටි කියලා කියන්නේ මොනවද සුද්ධාෂ්ටක ගොඩක් මොනවද කිරිමැටි කියලා කියන්නේ සුද්ධාෂ්ටක ගොඩක් ओजाष्टीकर සුද්දාස්ඨකේ මෙලවට බිහිවෙන එක තැනක් තමයි කවුද? ඕජා. කවුද? ඕජා. මොනවද සුද්දාස්ඨකේ කියලා කියන්නේ? තනි ඕජා පින්නතුන හිමින වගේ ඉඳගෙන දරු අට දෙනෙම හැදුවා. කවුද ඒ අට දෙනා? පටවි,
आपो तेजो वायो वर्ण गंध रस ओजा तानी ओजा हिमिना वाके इधर के ना दारु आटा देने क्या दुआ ऐतते बोलो एक काम मतलब दारु आटा किधर हदा अदकाल है ना नया ही थी अबे आम्मा के आकर ना एकोल हाकीन ने तो अपने हेम के ना ये ये आम्मा लाट हेम है क्या हवा तीनो तो अगर ओजा आट तीन है क्या आम्मा का दे आट पुलवान तानी इधर के ना सुद्दास ने कोलो में अरे बड़े पैसा वन तैने दी दारू भी करान ए भी कराने मनोज सुद्दास मनोज भी कराने सुद्दास अन्य वेलाड किमुला के बड़े की ना नहीं अरे मोनरा ते मैं मोनरा सार पे खाना कोटे पीनो दिन मुझे मोनरा ना गांधी ना बहाय थी ना आडम बरा कुरुल लेट ने कोटा नया नहीं चर मुंह खानो सार पे मनोज खाने सार पे तीनों पीलने हम दी सार पे क्या हमें मोनरा के पैसा बना तैना दी कोहे तैना दी पैसा बना तैना दी पीनो दिनी मे बड़ी अन्य सर्पयों के मुकाद ओजावें रूप भीवेन मनोद भीवेने कोतें दी तो भीवेने एली पहाने दिन में मुकाद पैसा बनता है ना दी तमाई ओजावट इन्न बेरी बेने ओजावट इन्न बेरी बेने इलाड पिन्ना तो नहीं गांबा द मिनिस्टु कानवा खाडल मुंगने टा मिनेरी कुराहान थालक अन्य वा कानवडे बड़े पैसा बनता है ना दी ओजावें रूप अन्य मिनिस्टु के बड़े पीरेनो मनोद पीरेने बड़े पीरेनो क्या हम बड़े पीरेनो जैसे विलम्ब जब बांगला है उधर ऐतो ये वक्त क्या हम मुकदमे ने नूडल्स हैंडबैगन चिकन क्या हम अन्नार दावन तावन तेरे जी मुकदमे ने ओजा इन रूप भी करने तुरे बड़े कीन्ह नहीं थे मेरे ऐना पिन्ना तुनी अपे बड़े कीन्ह नहीं थी करे काउ द ओजा कोतें दी द आहार पैसा बना थे ऐना मेतन तीनों लस्सन मन नेचर रे का तमाई मुकादमे पिन्ना तुनी अपे में शरीर पवत्ता ने आहार तीन ओजा वे उदाहुए कहा के उदाहुए तो में शरीर पवत्ता ने आहार तीन ओजा वे उदाहुए अम्मा के बड़े थी को हम दो जा उदाहु करे अम्मा का ना क्या हमारा पेकिनी वाला हरा अतेंटे हुआ ओजा मगा दे हुए अन्य ओजा वे तमाय में मास्कुली है दुनी तम पिनो तेरे तवा में रूप भी कर अम्मला तुंदे ने किनो ये तुंदे ना करना ना अधकिया न बे ये तुंदे ना इस रा करने क्या अम्मा के ने तमाय का उधर सुद्धास्त का भी करने हो जाता और धर्मता तुना तीन तीमे बड़े दिए तुना तुदाव करना विशेष से अम्मा आहार गाते ने तुना दारु उपदीन वध जा अम्मा नुकानो भी मेरे लगे दारु एक उपदी इधर एरा पिनो तुनी में अम्मा का ना आहार है दारु के पैगात में संधा बाल है जा अम्मा मंद पोषण इटे लाकुनो दारु मुगा मनो पोषण इटे लाक करने मंद पोषण एरा मुगा द बाल पाल तीमे दारु के शरीर इटे अम्मा का ना आहार गटा एरा में शरीर कूड़ पिनो तुनी में अतिकरण कौरुत बालगा तो देवी एक कात कौरुत ने कहूँ द आहार विषय नहीं करनो आहार विषय नहीं करनो आहार में कट दूने नहीं तो उन्हें सातिया कट बड़ा में कट त्याग करने पुलवांग द खाट बात पर बै द में कट विश्व साते दावे आके ने कहूँ द अमेरिका आवे के ने क्या हो आहार करने तो सातिया किलो तीन पुलवांग द बै एना पिनो तो मैं ओ जाव कि आने विश्वीय साते दावे मन साते दावे द विश्वीय साते दावे मुल विश्व टम पौधी हम के नाम जीवा तीन आहारे उपकारे मोह उपकारे द आहार आहार क्या ने सुद्धास्त का गुड़ा ये सुद्धास्त का बड़े दावन तावन पूछने देने दी अन्य तीनों ओजा के ने धर्मताएं काउंट भीगराने रूप भीगरनो सुद्धास्त का भीगरनो अन्य पिंड भीहुन आड़ पासे बड़े कीन्ह नहीं वेला जन उन्हें बात तावत नहीं चलेगा वो यहाँ पे आये के ने कीन्ह अपे मने वे अपे वाके तमाई मुँह में खल्देर वाक किधर बात करो एक एक कुंभरु वैडा रोमे गोविता में बात कराने खाना कोटा मैटिको पेंग अर में एक लोकू एक कोता वाके बेदागा था गीला की ने माँग आनो आयो चल खाने पुलवान बैना रमाली बेदागा ने अपि ये इनका क्या होता पिनो तो नहीं ये का दवा सातरा भागटे थी यहाँ के पिनो तो नहीं शरीर है शक्ति है संधा ये तरह विशाल आहार पिंड कोड़ा ये ना ओजा आवें इच्छर विशाल रूप बिगड़ा भी करानो कोड़ा गम बदे हूँ ना हमें हिम्मत आवे इलाड पिनो तो नहीं अदा काल हिटे आना कोड़ा निकाम बड़ेगी नहीं वाके नहीं थे अदा काल पिनो तो नहीं हिटे आना कोड़ा निवे हाँ उधर पैदे का कल कोड़ा बड़ेगी नहीं वाके काको वाके था ඒ පිනොතේ මේක යනකොට මේ ඕජාවෙන් බිහි වෙච්ච රූපවල ශක්තිය අඩු වෙනව මොනවද අඩු වෙන්නේ ශක්තිය අඩු වෙනකොට පිනොතේ දිරවපු රත් වෙච්ච ටික මලපාවසෙන් අයින් වුණා නැවත ආහාර ඕන ඕජාවට රූප බිහි කරන්න ඒ නිසා නැවත අපිට ශරීරයට ආහාර ඕන ඒ ආහාර රටාව අත්හැරියොත් පිනොතේ මේ ශරීරය පවත් ගන්න පුළුවන් කමක් එන විශ්වීය නේචර් එකක් තියෙනවා විශ්ව සත්‍යතාවයක් තියෙනවා විශ්වයේ ස්වභාවයක් තියෙනවා මොකක්ද මේ ශරීරය කවුරුත් පවත් ගන්නෙ නැහැ මේ ශරීරය අරගෙන යන්නේ කවුද ආහාරයේ තියෙන ඕජා ශක්තිය කවුද මේ ශරීරය අරගෙන යන්නේ ආහාරයේ තියෙන ඕජා ශක්තිය අපිට හිතන්නේ මේ ශරීරය අපේ කියලා නේද අපේ නෙවෙයි කාගේද
ආහාරය මේ ශරීර ආහාරයට ශරීරය ඇති අපේ කියලා හිතුණ නමුත් අපිට ඇති නැහැ මගේ නමුත් මගේ නෙවෙයි කාගේද මේක ආහාර වල ආහාර වල උපකාරයක් තියෙන ඇත්ත ඒකද නැද්ද it is universal truth ඒක විශ්ව සත්‍යතාවය ඕනම පුංචි ළමයෙක්ට තේරෙනවා කෑවොත් තමයි මේ ශරීරය පවතින්නේ කියලා කොච්චර ඇත්තක්ද කියලා බලන්න නමුත් අපිට ඕක එහෙම වැටහෙන්නේ අපිම කාලා අපිම බීලා මොකද කියන මේ ශරීරය අපේ වගේ ඉන්නවා මේක අපේ වගේ හැබැයි මේක ආහාරයට අයිති දෙයක් ඒ වගේ වගේ කියලා ඒත් කනෝ දන්සල් දාලත් කන්න දෙන එතකොට මෙන්නද එහෙනම් මේ ශරීරයේ නේචර් එක කල්පනා කරගන්න මේ ආහාරයෙන් තමයි මේ ශරීරය ගෙනියන්නේ ආහාරවල තියෙන සුද්ධාෂ්ටක ගොඩක් ඒ සුද්ධාෂ්ටේ කවුද මේ ශරීරයට ශක්තිය අරගෙන එන්නේ ඕජාව කියන ස්වභාවය මොන ස්වභාවයද ඕජාව කියන කොතෙන්ද මේ ශක්තිය ගේන්නේ ආහාර පුච්චන තැනදී කොහෙන්ද ගේන්නේ පුච්චන තැනදී තමයි ශක්තිය අරගෙන දෙන්නේ මේ ශරීරයට අපි දන්නවා අපි ඉන්නතුනි කඩල මුං ඇට බතල කෑවොත් ඇඟ බරයි වගේද සැහැල්ලුයි වගේද ඇයි එහෙම වෙන්නේ කඩල මුං ඇට පරිප්පු කෑව පරිප්පුම් කන්න එපා කඩල මුං ඇට තලප කෑවොත් ඇඟ බරයි වගේද සැහැල්ලුයි වගේද බරයි වගේ ඇයි බරයි වගේ කියන්නේ අන්නේ ඕජාවෙන් පින්නතුනි බිහි කරන්නේ ඊට අනුරූප රූප ඒ තාත්ත ධම්මට අදාළ දරුව තමයි හදන්නේ එහෙනම් පින්නතුනි මුං ඇට කියන මුං ඇට වල තියෙන සුද්දාස්ඨකේට අනුරූප රූප තමයි ඕජාවෙන් හදන්නේ මොකද්ද මුං ඇට වල මොන ගතියද වැඩි තද ගතිය වැඩි මොන ගතියද වැඩි තද ගතිය වැඩි එහෙනම් තද ගතිය වැඩි සුද්දාස්ඨක තමයි ඒ අවස්ථාවට හදන්නේ ගිතෙල් මීපැණි වෙඬරු හකුරු කෑවොත් පින්නතුනි තද ගතිය වැඩිද තද ගතිය වැඩිද නැහැ එහෙනම් පින්නතුනි ටිකක් සැහැල්ලු සැහැල්ලු රූප ටිකක් එච්චර බර ගතිය පින්නතුනි හදිස්සියට අඩියක් එහෙම ගැහුවා මොනද ඒ අඩියෙන් ගහන්නේ මොන ඕජා රූපද දැන් ඉඳ හිට එහෙම පොන්නේ නැහැනේ මේ පින්නතු දන්නේම නැහැ බොන්නෙත් නැහැ දන්නෙත් නැහැ හදිස්සියකට හරි පෙවුනොත් ඕජාවෙන් හදන්නේ මොන රූපද හදන්නේ දැන් පින්නතුනේ ඇඟ මොන වගේද බිව්වට පස්සේ අමලට පුරුද්දක් නැහැනේ මෙයා එහාට යනවා මෙහාට යනවා වගේ නැද්ද එහෙනම් අපි එහාට යනවා මෙහාට යනවා වගේ කරන්නේ කවුද තේජෝ ධාතු අධික රූප බිහි කරත්තා ඔය කසිප්පු පොඩ්ඩක් එමින්ද හිට බිව්වොත් මොනද අයද බිහි කරන්නේ තේජෝ ධාතු අධික පීඩ රූප තමයි දැන් අරවා රත් වෙච්ච දේවල් නේ ඒ අතෙන්ට වැඩනවා තවත් රත් කරනවා එතකොට රූප පීඩ මොනවද තේජෝ ධාතුව ඉතින් යා රත් වෙනකොට යාට කෙලින් ඉන්න පුළුවන් කම 100කට ගහන්න කතාව ඇඟිල්ලෙන් ගන්නොත් එතනම තමයි. ඒක තමයි. එහෙනම් ඒ ඒ රූප වල පින්නදී මේ බලපෑම බලන්න. එතකොට අපේ ශරීරයට ඒ ආගේ දේවල් දුන්නොත් තේජෝ ධාතු අධික වෙනවා. මොන ධාතු අධික වෙන්නේ? තේජෝ ධාතු අධික වෙනවා. එතන මුංගට කඩල වගේ දුන්නොත් පටවි ධාතු අධිකයි. ගිතෙල් වෙඬරු මීපැණි දුන්නොත් ආපෝ ධාතු අධිකයි. එතන සෑහලුවක් තියෙනවා. පින්නු මේ වගේ කල්දේරමක් මුංගට කෑවට, බත් කෑවට මේ වගේ කල්දේරමක් හකුරු කන්න පුළුවන්. ඇයි එච්චර බඩ පෙරෙන එච්චර හකුරු කන්න ඕනද නෑ ඇයි එච්චර හකුරු කන්න ඕනේ නැත්තේ හකුරු වල තියෙන ඕජාවේ රූප බිහි කිරීමේ ප්‍රවණතාවයේ ශක්තිය percentage එක වැඩි වෙඬරු වල වැඩි මීපැණි වල වැඩි ගිතෙල් වල වැඩි ඒ නිසා අපි බත් මුං ඇට කඩල පරිප්පු කන ආකාරයට වෙඬරු ගිතෙල් මීපැණි කන්න ඕන හකුරු කන්න ඕනේ ඒ නිසා චතුමදුර කියන දේවල් වලට ගන්න මොනවද වෙඬරු මීපැණි ගිතෙල් හකුරු ඇයි ඒකෙන් පිරුණ හැන්දක් කෑවත් බඩ පිරුණයි ඒවා මේ පැසවන තනදී ඒ ඕජාට ඉතා විශාල වශයෙන් මේ ශරීරයට රූප පිට නිදාස් කරන. එනිසා මේ ආහාර වලත් පින්නතුනේ ඕජාව වැඩි ආහාර ඕජාවෙන් රූප බිරි කිරීමේ ශක්තිය වැඩි අඩු ආහාර තියෙනවා. දැන් පින්නතුනේ කිඹුලට කිරිමැටි වලින් ඕජාවේ රූප ගෙනාවට අපිට එච්චර ගේන්නේ නැහැ. අපි කිරිමැටි කෑවොත් ඉතින් එහෙමම කිඹුලෙක් වගේ ඉඳීවි. ඇයි අපේ තියෙන ගින්නට ඒක දවන්න පුළුවන් කම නැහැ. චීනු නයි කෑවට සිංහල අය නයි කන්නේ නැහැ. චීන අයගේ බඩ පුරුදුයි මොකද මේ නයි පා පැසවන්නේ කනවත් දන්නේ නැහැ මේ කට්ටියත් කන්නේ නැහැ ඉතින් ඒ නිසා අපි නතුනේ මෙන්න මේ ශරීරයේ තියෙන මොන ශක්තියද මේ මේ අපිට මේ අපේ ශරීරයේ ආහාරයෙන් පවත්න්නේ ඕජාවෙන් තමයි පැසවන තැනදී කොතන තැනද ආහාර පැසවන තැනදී මේ ශරීරයට ශක්තිය අරගෙන දෙන්නේ ඉතින් ඒ ශක්තියේ රූප පින්ඩ දුර්වල වුණාම නැවත ආහාර ගන්න වෙනවා මොකද කවුරු හරි නිතර නිතර කනවනම් එයා ගැන මොකද්ද හිතන්න තියෙන්නේ කවුරුහරි නිතර නිතර කනවනම් එයාගෙන මොකද්ද හිතන්නේ තියෙන්නේ මුකුත් හිතන්න එපානේ මොකද එයාගේ බඩේ ගින්දර වැඩි ඒ නිසා ඉක්මනට රත් කරනවා ඉක්මනට උපදවනවා ඉක්මනට නැති කරනවා කාකගේ බඩේ උෂ්ණත්වය වැඩි ඒ නිසා නිතර නිතර උට කන්න ඕන වෙන නේ එදා ඉතින් මුකුත් හිතන්න යන්න එපා තව ටිකක් කන්න දුන්නා නම් ඉවරයි ඉතින් ඒ ඕජාවත් හරි දැන් ඕජාව කියන එක පැහැදිලි නේ ඕජාව කියලා කියන්නේ මොකද්ද
සුද්දාෂ්ට කොළ තියෙන ඕජාව පැසවෙන තැනදී මේ ශරීරයට රූප සපයන මොනෝ සපයන සුද්දාෂ්ටක විහිකර මොනෝ සුද්දාෂ්ටක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා විහිකරන ස්වභාවයට තමයි ඕජා කියන ආහාර පෝෂ්‍ය ස්වභාවය කියලා කිව්වත් හරි පෝෂ්‍ය ස්වභාව නෑ නියම නේචර් එක තමයි අරම එහෙනම් පිනුදුනේ අර පුංචි කලලේ ඉඳලා මේ දක්වා අපේ ශරීරය අරගෙන ආ ශරීරය අරගෙන ආවේ කවුද अपे अम्म ताता कौद आहार अन्न नेचर कल मिदाक्वा अभी उस्मा अरगना कौद अम्म ताता इवना अरगना कौद आहार आहार होयल दुन कौद अम्म अन्न तब अम्म ताता उदावे अब आयल दुन में हम गिन्न वड़ा वड़ी मुन गिन्न बड़ गिन्न बड़ गिन्न पिन्न मे गिंदर दवन को मेतें आहार टीका वेटल तू ने රූප පින්ඩ ශරීරයට ලැබෙන්නේ එයා එන්නම දුර්වල වෙලා යනවා මේ පින්නද චුයින්ගම් කාලා තිනවද හාමුදුරුවෝ ද අපි කොරියාවේ කියලා කාලා තිනවනේ චුයින්ගම් කන කනකොට පින්නද මොකද වෙන්නේ චුයින්ගම් දානකොටම සිත විසින් මේ ක්‍රියාවක් සිද්ධ කරනවා අර තේජෝ ධාතු පින්ඩක වැඩේ නිපදවන මොන පින්ඩද නිපදවන්නේ මේ ආමපහාසයේ පින්නතුනේ මෙන්න මේකේ මොකද තේජෝ ධාතු අඩික පින්ඩ මේක නිපදවන හරිද නිපදවන දරුවෙක් හම් වෙන්න කෙනෙක් නෙමෙයි බඩ ගෙඩි යන්නේ गैस රත්තරන කොට පින්නතුනි පුච්චන්න දෙයක් මොනවද පිච්චෙන්නේ ඒ තින ස්වභාවයම පිච්චිලා අන්න එතකොට කියන ගෑස්ට්‍රික් ආවා කියලා මොනවද එන්නේ ගෑස්ට්‍රික් ඒ කියන්නේ දැන් පුච්චන්න උෂ්ණත්වය දෙනවා නෝ පිච්චෙන්න දෙයක් තින ටිකම පිච්චිලා යන එහෙනම් දිගටම චුවින්ගම් කාගෙන එන්න लसनम යහපත් ආහාර ගත්තොත් ශරීරය ගොඩ කාලයක් පවත් ගන්න පුළුවන්. අයහපත් වූ ආහාර රටාවක් ගත්තොත් ඉක්මනට විනාශ වෙන්නේ මොකද්ද? ශරීරය. තමන්ට ඕන විදිහට ශරීරය පවත්න්න බෑ. කාට ඕන විදිහට ශරීරය පවතින්නේ? ආහාර වලට ඕන. ඒ නිසා තමයි මට දෙයියංග පින්නේ පලාමැල්ලුම් හැමතිස්සෙම ලැබෙනවා ඇත්තේ. ඇයි? ඒ පලාමැල්ලුම් ගොටු කළ මුං ඇකුණු මුං ඒවා කංකුන් ඔවයි ලොකු ශක්තියක් තියෙනවයි කියලා කියනවනේ. ඒක නිසා ඒවා කන්න එපා කියලා කියන්නත් බෑ. කන්න නෙයි කියලා කියන්නත් බෑ. इलाट इलाट पीन बला हितगा अरमुण हितगा मुकाद ओ जाओ इवर हितगा अरमुण ए अरमुण पिन्न तुणि ए अरमुण विंदी कऊद वेदना मनवा वेदना मुकुत न्यावा हितगा अरमुण हंधुगा मुकाद संज्ञा हितगा नरम क्रियात्मक कऊद चेतना हितगा नरम घटे कऊद पस कथावाक्य कथावाक्य पस एकाग्रता जीवित एकाग्रता जीवित देखे मुखाद किया एकाग्रता देना जीवित मुखादे चॉकलेट बार बार तीन कैंडोस इमिनेट सोमिनेट मनोहर वर्गटिकीन पलतुर तीन मुखाद एप्पल दोडाम मिधि गास्लाबू
ඊළඟට මොනවද? Dragon fruit ඔය ආකාරයේ පළතුරු ලොට්ට grapes ඔක්කොම තියෙනවා. ඊළඟට තියෙනවා vegetable. මොනවද එළවලු? එළවලු මොනවද? බොන්චි, carrot, beetroot, පලා එතනින් ගියාම බණ්ඩක්ක, පතෝල, කුණ කරවිල, වම්බටු, මෑකරල් ඔක්කොම තියෙනවා. තියෙනවනේ. ඊළඟට ගියාම කරෝල පැත්තට මොනවද? අඟුලුව, සාලෙව, බලෙව, හාල් මැස්සෝ, තවමනේ. තලපත්, මෝරු, මිනි මෝරු ඔක්කොම තියෙනවා. කට්. දැන් මොකද? ඉඳාන ආරමුණු. ඊළඟට පින්නතුනේ මේ ගියාම පස්සේ ජෑම් තියෙන පස්සේ MDK, TDK, මොන DK ඔක්කොම වර්ග තියෙනවා. තියෙනවා. ඊළඟට පර්ෆියුම් පැත්තට ගියාම පස්සේ ජස්මින්, එතනින් පස්සේ සවන්දා, ලවන්දා ඔක්කොම දා තියෙනවා. बलन विलावट खरवल ना आरमणी නාන ආරමුණු තියෙද්දී එක වෙලා එක මොහොතකට ගන්න පුළුවන් එක ආරමුණක් විතරයි. නානා ශබ්ද තියෙද්දී එක වෙලා එක මොහොත අහන්න පුළුවන් එක ශබ්දයක් එහෙම එකක් නැද්ද? තියෙනවා. එහෙම එකක් තියෙනවා. අයිත නානා දේවල් මේ ලෝකේ තියෙද්දී එක වෙලාවක එක මොහොතක මොන මොහොතද? එක මොහොතක ආරමුණු කරන්න එක දෙයක් පමණයි. එහෙම දෙයක් තියෙනවද නැද්ද? හිත ගන්නේ අරමුණක්. හිත ගන්නේ මොකද්ද? අරමුණක්. ඒ අරමුණ හඳුනගන්නේ කවුද? සංඥාව. ඒක විඳින්නේ කවුද? වේදනාව. ඒකට ක්‍රියාත්මක වෙන්නේ කවුද? චේතනාව. ඒකට ගැටෙන්නේ කවුද? පස්සය. නානා මොකද්ද? නානා අරමුණු තියෙද්දි මොන අරමුණද පින්නතුනි? නානා අරමුණු තියෙද්දි එක අරමුණක් මත හිත පිටවන්නේ කවුද? තේරෙන්නේ නැද්ද? අත්තක් උඩ බුම්මාගෙන කටුරේ දා පොරවාගෙන කොස් ගෙඩිය මොකද්ද උත්තරේ? දැන් ඉස්සෙල්ල කියපු එක දැන් කියා ගන්න බෑනේ. මොකද්ද? නානා ආරම්මණ තියාගෙන එක වෙලා එක මොහොතක අරමුණු කරන්නේ කවුද? බලන්න හිත ගන්නෙ මොකද්ද? අරමුණක්. හිත ගන්නෙ අරමුණ. නොයේ කරමුණුනේ හිත අරමුණක් ගන්න. ඒක චේතනාවෙන් ඒ අරමුණ ක්‍රියාත්මක වෙනවා. සංඥාවෙන් ඒක හඳුන ගන්නවා. වේදනාවෙන් ඒක විඳිනවා. පස්සෙන් ඒක ගැටෙනවා. නානා ආරමුණු අරමුණු හිතට එන්නේ නැතුව එක අරමුණක් එක වෙලාක පිටන්නේ කවුද? ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවය මොකද්ද කියන්නේ පින්නතුනි? ඒකාග්‍රතාවය. ඒකේ තේරුම මොකද්ද? නානා දේවල් තිවිදි එක මොහොත එක ස්වභාවයක හිත යොමු කරනවා. අන්නේ ඒ කාර්ය කරන්නේ කවුද? ඒකාග්‍රතාවය. ඒ අරමුණ විඳින්නේ කවුද? වේදනාව. ඒ අරමුණ හඳුනගන්නේ කවුද? සංඥාව. ඒ අරමුණේ ගැටෙන්නේ කවුද? පස්සය. ඒ අරමුණට ක්‍රියාත්මක වෙන්නේ කවුද? චේතනාව. ඒ අරමුණ ගන්නෙ කවුද? හිත. නානා අරමුණුනේ එක අරමුණක් ගන්න ස්වභාවයට පත් කරන්නේ කවුද? ඒකාග්‍රතාවය. එහෙම දෙයක් නැද්ද? තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. අපි හැම දිනාගෙමටම එහෙම දෙයක් තේරෙනවා. නමුත් ඒ ඒකාග්‍රතාවය පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම දෙයක් තියෙනවායි කියලා හැඟෙනවා. නමුත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. පින්නදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙහෙම ලස්සන දෙයක්. මේ ඒකාග්‍රතාවය කියන්නේ බලගත් චෛතසිකය. මේක මේ නිකන් ආවට ගියාපු කියන චෛතසිකයක් නෙවෙයි. මන් දන්නේ මේ පින්නතු මේක වැඩ ගනීද කියලා ඔන්න මං කියලා දෙන්නවා. කුසල චිත්තම් වික්කවේ ඒකාගතා කුසල් සිතක එකඟ බවටයි මහන්නි සමාධිය කියලා කියන්නේ මොකක් එකඟ බවටද කුසල් සිතක එකඟ බවට මොකක් එකඟ බවටද පිළිතුරු සමාධිය කියලා කියන්නේ කුසල් සිතක එකඟ බව
मोहद इतना हिते आव सकी चिताक्षण लक्ष कोटि वार चित्ताक्षण गहन कुशल सीता अकुशल सीता अकुशल सीता हेन कहा अकुशल सीता मोन सीता एक बार तेरे नेपी समार विलाट हित यार एक मम फिली बंद खमक ने मन सीता एक गान आर मुन एकाग्रता टीका एक कुशल समाज है अकुशल समाज है अकुशल समाज දැන් මෙන්න මේකේ අරමුණ සුවපත් වේවා. මොකක්ද අරමුණ? සුවපත් වේවා. කුසල ආරම්මණයක්ද? අකුසල ආරම්මණයක්ද? එහෙනම් ඒකට කියන්නේ මොකද්ද? සමාධිය කියලා. ඇයි ඒකට සමාධිය කිව්වේ? අන්නේ අරමුණු කරන වෙලාවට හිතේ ඒකාග්‍රතාවය අරමුණු කරන්නේ මොන අරමුණද? කුසල ආරම්මණය. මොන අරමුණද? කුසල ආරම්මණය. අන්නේ චිත්තක්ෂණ එකේදී ඇති වෙන කුසල ආරම්මණය ඒකාග්‍රතාවයට බුදුරජාණන් සමාධිය කියලා කිව්වා. මොකක් කියලාද කිව්වේ? සමාධිය කියලා අර්ථ දෙක. अंतिम सीत मुगाद्युति सीते चित्ताक्षण वर्णे धनगान हित मुगाद वर्णे धनगान हित चाकु विज्ञान मुण विज्ञान चाकु विज्ञान शब्द हित मुखाद सोत विज्ञान सोत विज्ञान भवे गणियन सीत मुखाद भवांग अपे जीवित सिद्ध गुड़ा मुखाद सिद्ध गुड़ा अपे मुलु जीवित सिद्ध पहल वीमा पमन एक हित का चित्ताक्षण ए हिता गान्य मुखाद सीत गान्य मुखाद दीपदीला अरमुना मुखाद गान्य अरमुना ඒ ආරමුණ විඳින්නේ කවුද? වේදනාව. ඒ ආරමුණ හඳුනා ගන්න කවුද? සංඥා. ඒ ආරමුණ ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඒ ආරමුණේ ගැටෙන්නේ කවුද? පස්. ඒ ආරමුණ එක කරන්නේ කවුද? ඒකාග්‍රතාව. පිළිඳින මේ ඒකාග්‍රතාවය කියන ධර්මතාවයට අපේ ගත වෙන ජීවිතයේ කුසල ආරම්මණ දෙක කරන්න වෙන අකුසල ආරම්මණද? දැන් වැඩිපුර 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 එක කරන්න වෙන කුසල ආරම්මණද අකුසල ආරම්මණද? කියන හැටි විතර. වැඩේ දැනගත්ත නම් හොඳයි. වැඩිපුර එකකරන්න වෙන්නේ මොකද්ද? අකුසල ආරම්. අකුසල ආරම්. ඊළඟට පින්නතුන්ට මෙහෙම දෙයක් කියනවා. මේ පින්නතුන් ගෙදර ගිහිල්ලා සුවපත් වේවා කියලා ටිකක් හිතාගෙන යන දැන් මේ පින්නතුන් කී කරුයිනේ. මම මොඩෙක් නෙමෙයි. කමන්නේ එහෙම හිතනවා කියලා හිතමු. සුවපත් වේවා කියලා හිතට හිතර. මොකද අර වුණ සුවපත් වේව. දැන් ඔහොම හිත 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 යනවා. දැන් ඒක කුසල ආරමුද අකුසල ආරමුද? කුසල. ඒතකොට ඇහි පිය ගන්න වෙලාවට සිත් ලක්ෂ කෝටියක් පහළ වෙන ඉස් ලක්ෂ කෝටියේ මේ ඒකාග්‍රතාවයද කුසලද අකුසලද? කුසල. කුසල අරමු. කුසල ඒකාග්‍රතාවය. ඊයාස දැන් ඔහම අම්මා හරි සුවපත් වේවා කියලා කියනකොට ඔන්න තාත්තා බීලෙනෝ. ඔක කොහොම තමයි බං. ඒතකොට ඕක කොහොම තමයි බං කියනකොටම කුසලද අකුසලද? ඕක තමයි අපේ භාවනාව. ඊයාස නැවතත් අයි මතක් වෙනෝ මේක කරගෙන යන්න ඕන කියලා. නැවතත් සුවපත් වේවා කියනවා. ඊයාස මොකද दारू पार रेडियो वाले मारे टीका खदा मेम तम कुशल कुशल प्लेन अर मुनिया जीवित विनाश कर अरमुण आप मे कुशाल लेनो मे अकुशाल ले आई मतलो सुबाते अम्मे ताता पार्टी हाँ कुशाल कुशाल किसी में तरह लसन में मुखाट हर एक लसन गाँव मे अरक मट आर को
කුසල්ද අකුසල්ද අනිත්‍යයි කිය කී ඉඳලා ගියේ ඉට් ඉස් අව ලයිෆ් ඒක තමයි අපේ ජීවිතය කියන්නේ උගුරට හොරා බෙහෙත් බොන්න හැදුවත් හිත අරමුණු ගන්න ඔය ආකාරයට තමයි නැද්ද ඒක තමයි ඇත්ත එහෙනම් පින්නතුනි ওই රටාව තමයි අපේ ජීවිතය යන්නේ හිත කුසල සමහර වෙලාවට කුසල අරමුණු වලට යනවා සමහර වෙලාවට අකුසල අරමුණු වලට යනවා මේ අනිත්‍යයි මේ දුක්ඛයි මේ අනාත්මයි කියනෝ අනේ අනේ අපේ මට රත්තරන් බඩුවක් ගෙනත් දීපු කාලේ මතක යනවද නැද්ද ලබන සති වෙනකොට ওই එනර්ජි එක අඩු වෙලාද වැඩි වෙලාද අඩු වෙලා සති දෙකක් පන්තියට ආවේ නැත්නම් කොච්චර අඩු වෙලාද කියලා බලන්න තිබුණා ඒ කියන්නේ මේ කුසල ආරමුණු ටික පැට්‍රල් ටිකක් ගහලා දෙනම දවසක් දෙකක් මේක යනවා ඊට පස්සේ මොකද වෙන්නේ නැවත සුපුරුදු ජීවන රටාවට වැටෙනවා මොකද අකුසල අරමුණු වලට එන්න දෙන්නේ ඇත්තද බොරුද ඇත්ත නැවත අකුසල අරමුණු වලට එන්න ලැබෙනවා ලැබුණට පස්සේ ඉතින් හාමුදුරු මොනව ඇවිල්ලා උගන්වනවද මන් දන්නේ අපිත් යනවා යන්නම් වාලේ යනවා අරම අදහසක් එනවද නැද්ද එන්න පුළුවන් ආවයි කියනවට නෙවෙයි එන්න ආවත් පුදුම වෙන්න එපා ඇයි හිත තමන්ට අයිති දෙයක් නෙවෙයි හිත අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා පිනෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර හරිම ලස්සන සිදුවීමක් හරිම ලස්සන සිදුවීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මෙන්න මෙහෙම දෙයක් මහණෙනි මොකද්ද මහණෙනි ඔයි දුස්සීලව ඉන්නවට වඩා හොඳයි ගිනිගුල ගිලපල්ලා කිව්වා ඔයි හේතුයි දායක වෙනත් දෙන කෑම දානේ වළඳන්න එපා ගිනිගුල ගිලින්න ඒ හේතුයෙන් ඔබලා මරණයටපත් වෙයි හැබැයි නිරයට යනවායි කියලා මම කියන්නේ ඔයි දුස්සීලව ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ පොරවන්න හැබැයි ඒකෙන් මරණයටපත් වෙවි හැබැයි නිරයට යනවායි කියලා මම කියන්නේ ඔයි දුස්සීලව ඉඳගෙන ඇඳම් පරිහරණය කරන්නට වඩා හොඳයි යකඩ රත් කරලා නිදා ගන්න ඒ නිසා ජීවිතේ නැති හැබැයි නිරයට යන එකක් නැග ඕකකට ඔයි සූත්‍රේ නම තමයි අග්ගිකන් දෝපන් සූත්‍රය මොන සූත්‍රයේද අග්ගිකන් ගින්න උපමා කරලා දේශනා කරා ඒක ආපු ඒ වෙලාවේ 160 69ක් සාමින්නාස ලෙවලෙම ලේවමනි දැම්මා එවලෙම ලේවමනි දැම්මා මේ දේශනාව අහලා ඒ පස්සේ 69ක් අරහත් වෙටපත් වුණා 69ක් එවලෙම සිවුරු ඇරලා ගියා පිළිඳ මේ දේශනාව නිරන්තර දඹදිව තලේ යන්න ගත්ත ආරාමෙන් ආරාමයට අහන්න අහන්න ගොඩක් අය සිවුරු ඇරලා යන්න පටන් ගත්තා ලෝතුරා බුදුරජාණන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාමයකට වඩිනකොට ආරාමය පාළු වෙලා ගිහිල්ලා බුදුරජාණන්සේ අහනවා ආනන්ද ඇයි මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අගික්කන්දෝපම දේශනාව අහලා ස්වාමීන් වහන්සේලා සිවුරු වරලා යනවා සිවුරු වරන් යනවා ඒ ආරාමයේ ළඟින් විශාල ගංගාවක් ගලාගෙන යනවා මොකද ගලා යන්නේ විශාල ගඟක් පහළට ඇදෙනවා ආනන්ද මේ ගඟ පේනවද එහෙමයි භාග්‍යතුන් වහන්සේ ආනන්ද මේ ගඟට බහින්න එක තැනයිද තියෙන්නේ මේ ගඟෙන් ප්‍රයෝජන ගන්න නම් ගඟට බහින්න මේ ගඟට බහින තැන් එකයිද තියෙන්නේ නෑ ආනන්ද දහසක් තැන් ලස්සයක් තැන් මේ ගඟ ඉවර වෙනකම් මුල ඉඳලා අගටම තියෙන ආනන්ද මගේ ශාසනයත් ඒ වගේ තමයි මේ ශාසනයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා අන්නේ වෙලා මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ පින්නතුනි ලස්සන දෙයක් කිව්වා මේ සිතේ තියෙන මොකද්ද මහණෙනි මලේ සුවඳ ඉඹින වේතාවක් මොන වෙලාවක්ද මලේ සුවඳ ඉඹින වෙලාවක් මෛත්‍රිය සිත වඩන්නේ නම් දායකයන්ගෙන් දෙන සිව්පසයට ඔබ ණය වෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ? මලේ සුවඳ ඉමින වෙලාවක් මෛත්‍රිය වඩන්නේ නම් සීලේ යම් දුර්වලකමක් තිබුණත් ඒ දාණයට ණය වෙන්නේ නැහැ කියලා කිව්වා. බලන්න ඒ බලගතු කියවන්නේ. මලේ සුවඳ ඉමින කොච්චර වෙලා යනවද? දල වශයෙන් මේ මලක සුවඳින් බෝ කොච්චර වෙලා යනවද? ඈ? සුවඳ නැහැ. කොච්චර වෙලා යනවද? කොච්චර වෙලා යනවද? සුළු වෙලාවකින් සුවඳ දැනෙනවා. මලේ සුවඳ ඉඹින වෙලාවක් කියලා කියන්නේ ගල් කඩන බෝර ගහන වෙලාවක් ඉතාමත් සුළු කාලයක්. දැන් මේක කාට හරි හිතා ගන්න පුළුවන් මේ තුල මේ තරම් ලොකු දෙයක් සිද්ධ වෙනවද කියලා බලන්නකෝ. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් උපමාවක් හරි යම් වචනයක් හරි කිව්වොත් ඒක ඒ ආකාරයෙන්ම අන්න ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. යම් රාත්‍රියක සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තේද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරුණම් පානවද ඒ අතර කාලය තුල යමක් ප්‍රකාශ කරනවද යමක් මතු කරනවද ඒක ඒ ආකාරයෙන් මිස අංගාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇත්ත. එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මලේ සුවඳ ඉඹින වෙලාවක් කියන්නේ මලේ සුවඳ ඉඹින වෙලාවක්. අන්න ඒ වෙලාවක් තුල මෛත්‍රී සිතක් ඇති කරගත්තොත් අන්න ඒකෙන් යම් සීලයේ දුර්වලකමක් තුනත් අන්න ඒකෙන් දාණයට ණය වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් පිනොතනි මේ විශාල දැන් සීලයක් දවසක් තිස්සේ දරාගෙන අවුරුදු ගණන් තිස්සේ දරාගෙන ඉන්න ඕනේ සීලයක්. නමුත් මේ සීලයකට නැති විශාල බලයක් සුළු වෙලාවක් තුළ මෛත්‍රියෙන් ඇති කරේ කොහොමද?
මෛත්‍රිය නැති කරේ කොහොමද? පිනතුනි දැන් අපි ගත වෙන ජීවිතයේ ගත වෙන රාග, ద్వේස, මෝහ මේ නিত্য සුඛාත්ම සංඥාවල. එයාන සංඥා ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ සිත් පහළ වීම. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? සිත් පහළ වීම. අන්නේ රාග, ద్వේස, මෝහ වලින් පීඩිත වෙච්ච මේ සිත් පරම්පරාවට පිනතුනි අරමුණක් ලැබෙනවා මොකද්ද? සුවපත් වේවා කියලා. මොකද්ද අරමුණ? සුවපත් වේවා. අන්න ඒක පින්නතුනේ ඒ හිත් પરම්පරාවට අමා සුවයක්. අන්න ඒ වෙලාවේ ඒ හිත් પરම්පරාව ඒ සිත් වේලිය පින්නතුනේ පිරිසුදු වෙනවා. දාන සීලයට පිරිසුදු කරන්න බැරි ආකාර. මෙන්න මේක වෙන නේචර් එක පැහැදිලි කරන අදර කරුණමදි. ඇයි මෙහෙම කිව්වේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒක පැහැදිලි කරන්න පින්නතුනේ හිත ගැන හිතේ බී කරන රූප ගැන කියන්න ඕන. ඒ නිසා පින්නතුනේ දැනට මෙහෙම කියන්න. උදාහරණයක් ගමුකෝ. ඉස්සරහට මගෙන් චිට්ටයකින් හරි ආන්න මම ඔක පැහැදිලි කරලා දෙන්න. දැන් අපි කියමු මඩවෙච්ච ලිඳක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? මඩවෙච්ච ලිඳ. මොකක්ද තියෙන්නේ මෙතනේ? මේ මඩවෙච්ච ලිඳ කෙනෙක් පිරිසුදු කිරීම සඳහා යොදා ගන්නවා සුදු රෙදි ටික. මොනවද යාළුවෝ යොදා ගන්න? සුදු රෙදි දානවා, මඩ ගතිය ගන්නවා, උඩට මඩ ටික අයින් කර කර ගන්නවා. මේ විදිහට මේ ලිඳ පිරිසුදු කරොත් කොයිතරම් කාලයක් ඇයිද පිරිසුදු කරන්න? හිතා ගන්න. අපි දන්නවා දැන් නූතන තාක්ෂණය අනුවට මඩ ගතිය යවන පිරිසුදු කෙමිකල් තියෙනවා. මේක ගෙනල්ලා ගහපු ගමන් වතුර නිල් කැටයට පාට පින්නතනේ මේ රාග දේශ මොහ වලින් පීඩිත වෙච්ච මේ හිත් පරම්පරාවට මෛත්‍රිය කියන්නේ බලගත් කෙමිකල් එකක්. ඒ තරම් වේගයෙන් සිත් පරම්පරාව පිරිසුදු. අන්නේ පිරිසුදු කිරීමේදී චේතනාවෙන් රැස් වෙන කර්මිතා බලගත් කුසලයක්. මොන කුසලයක්ද? බලගත් කුසලයක්. අන්නේ බලගත් කුසල ශක්තියෙන් තමයි පින්නතනේ අර දාණයට ණය නොකර තියන්නේ. ඒ නිසා අදටත් මේ සාමින් වහන්සේලා පින්නතනේ වැන්දම සුවපත් වේවා කියලා කියන මොකද්ද කියන්නේ? සුවපත්. අන්නේ එහෙමයි සුවපත් වේවා කියන වචනේ මේ තාක් අල්ලා. ඊරාස පින්නතුන් ඔයිතරම් බලයක් මේ සුවපත් වේවා කියන වචනේ තියෙනවා. ඉතින් මේ පින්නතුන් දැන් දහස් ගාණක් මම මේක කියනවා. සමහර අයත් ඔය කරනවා, සමහර අයත් ඔය කරන්නේ නැහැ. මේ පින්නතුන් මතකයිනේ අර මුලින් කියන මෛත්‍රී භාවනාව ලබන සතිය බොහෝ දුරට ෆොටෝ කොපි කරලා දෙන්න. මෙන්න මෙහෙම කරන්න. කොහොමද කරන්නේ? නැත්තම් මේවා පින්නතුන් කියා දෙන්න පුළුවන්. ප්‍රායෝගික වෙන්නේ නැති තාක්කල් මේවා එක්කරා වචන ටිකක් විතරයි. මේ ධර්මයේ ලස්සන ප්‍රායෝගික වුණාම සරුංගලේ හදලා gedara තියනකොට වැඩක් නැහැ. ඒක ලස්සන උඩ යනකොට ලස්සන කෑම හදලා ගෙදර තියලා වැඩක් නැහැ. ඒක ලස්සන කනකොට. ඒ වගේ තමයි මේ ධර්මයේ ලස්සන පිනඳුනේ ප්‍රායෝගිකත්වයේදී. ඉතින් මේ පිනඳුනේ පුළුවන් කියනවා වෛරයෙන් නිදහස් වේවා. ඉදිරිපස සිටින සියලුම සත්ත්වය වෛරයෙන් නිදහස්. කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? කුසල අරමුණ. දැන් මේ පිනඳුනේ හිතනේ අරමුණ කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? කුසල අරමුණ. තරයින් නිදහස් වේවා. කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? අකුසල අරමුණ. සුවසේ ජීවත් වේවා. කුසල අරමුණද අකුසල අරමුණද? ආදරය, කරුණාව, දයානුකම්පාව, සෙනෙහස, සතුට, ප්‍රීතියම ලැබේවා. කුසල අරමුණද අකුසල අරමුණද? සියලු සත්වෝ සුවපත් වේවා. කුසල අරමුණද අකුසල අරමුණද? කුසල අරමුණ. එහෙනම් පින්නතුනි මේ ධර්මයේ ප්‍රායෝගික කරන ක්‍රමයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පින්නතුන් අහලා තිනවා ප්‍රායෝගිකත්වයට මේ ධර්මයේ ගෙන යන්නේ මේ ආකාරයට. මොකද්ද? සුතා ඊළඟ එක දතා ඊළඟ එක වචතා පරිසිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුපටිවිච්ඡා. කොහොමද ප්‍රායෝගිකත්වයට ගෙනියන්නේ? සුතා දතා වචතා පරිසිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුපටිවිච්ඡා. සුතා කියලා කියන්නේ මොකද්ද පින්නොඳුනි? හොඳින් ශ්‍රවණය කරගන්න. මොකද්ද කරගන්නේ? හොඳින් ශ්‍රවණය කරගන්න. දතා කියලා කියන්නේ ඒ අමා ධර්මයේ හොඳින් ධාරණය කර ගන්න. වචදා පරිසිතා කියලා කියන්නේ වචනයෙන් පුරුදු කරන්න. මනසානුපෙක්කිතා කියන්නේ මනසෙන් ඒ ස්වභාවය අත් විඳින්න. දිට්ඨියා සුපටිවිද්‍යා කියන්නේ වැරදි අදහස් වලින් ගලවා ගැලවී යන්න. එහෙනම් පිළිවෙලින් වැරදි අදහස් වලින් ගැලවී යන ක්‍රම රටාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? සුතා දතා වචදා පරිසිතා මනසානුපෙක්කියා දිට්ඨියා සුපටි. ඕක අහලා තියෙනවා. අහලා තියෙනවනේ ධර්ම දේශනාවල. නමුත් කවුද ඕක ප්‍රායෝගිකව යොදාගන්නේ? කවුරුත් දා එක පාට මේ පින්නතුන් ඉඳලා රාගදේශ මොහොල පීඩිතලා යනවා භාවනා කරන්න. හාමුදුරනේ හිත හැමේ යනෝනේ යන්න ඕන. ගියේ නැත්නම් අපිට පව්. එක පාරටම යනවා දිට්ඨියා සුප්පටි විඥා කොහා ගන්න. මොකක්ද යන්නේ? දෘෂ්ටි පිරිසුදු කරන්න. පුළුවන්ද? පුළුවන් නම් මෙවැනි ක්‍රමයක් ඕනේ නැහැ. එහෙනම් මුලින් පින්නතේ දැන් මේ පින්නතුන මෛත්‍රී භාවනාව නිතරම ශ්‍රවණය කරන්න ලැබෙනවා. මොකක්ද ඒක කරන්නේ? වෛරයෙන් නිදහස් වේවා. තරයින් නිදහස් වේවා. ඉරිසියා ඔයි ටික පින්නතුනි මොකද්ද කරන්නේ? තනි රූල් පොතක් ගන්න. පිටු කීයද? 80යි.
අරගෙන පින්නතුනි ඕක ලියන්න දිසා 6යි ඉදිරිපස කියන්නේ ඉස්සරහා පිටිපස කියන්නේ පිටිපස්ස වමත කියන්නේ වම් බත් කන අත වේ අනිත් අත දකුණු අත කියන්නේ මොකද අනිත් පැත්ත උඩ කියන්නේ උඩ යට කියන්නේ යට තමන්ගේ බොඩි එකෙන් පින්නතුනි ඔන්නෝයි තමයි දිසා ටික 2 4 6යි ඊට පස්සේ මුළු විශ්වයම දැන් ඉදිරිපස සිටින සියලුම සත්වයෝ කියන්නේ මේ මේක විතරක් නෙමෙයි මොකද මෙන් ඉස්සරහාට මේ පෘථිවි අවකාශයේ පිටට බා ඔබට සීමාවක් නැහැ unlimited කියන්නේ no limit සීමාවක් නැතුව හැම දිනෙකම වෛරයෙන් නිදහස් වේ. පිටිපස්සෙන් ගත්තම සීමාවක් නැහැ මේ පෘථුවේ ඔබට පවා පෘථුවේ තුල පවා වෛරයෙන් නිදහස් වේ. එයා කාට පිටොතින් මොකද කරන්නේ? පොතක ලියන්න. මොකද කරන්නේ? ඒක ලියන්න. දැන් නිකන් මොන්ටිසෝරියානෝ වගේද? එහෙම තමයි ඉතින්. ඉතින් මේ දැන් මේ මේ ධර්මයේ මේ පිටොතින් මොන්ටිසෝරි අධ්‍යාපනයක් වගේ තමයි. ඒක පාට කිය. එතකොට මෙහෙම එහෙම කරන්නේ. ඒ කාලේ ජේතවනාරාම වැල්ලේ තමයි ලිව්ව අමාරු අයට භාවනාව. වැල්ලේ ලිව්වා. ඊළාට පිනතුන ඔහම ලියන්න කොච්චර ලියන්නද හරියට 1 මන්ත් එකක් ලියන්න. ඒ කියන්නේ මාසයක්. මාසයක්. ඊට පස්සේ එන ගැටලුව තමයි හාමුදුරනේ මහත්තේ ඉන්නකොට නම් මට ලියන්න කම්පැලි කම්මැලි වගේ. හාමුදුර අපේ නෝනට පේන්න මට ලියන්න බැ මම මොනවද කියන්නේ. දැන් ඔක ලියන්න. ඊට පස්සේ කියනවා හාමුදුරනේ මට හරියට වැඩනේ. I am very busy. කිමුලන්ට ඌරන්ට මොනවද රහ? කිරිමැටි මන් දන්නේ ඌර කිරිමැටි කියවයි කියලා. ඒ කියන්නේ ජීවිතේ යන යන සිත රටාවමයි මිනිස්සු කැමති. නමුත් ඒ රටාවෙන් පිට ඒ අකුසලයෙන් පිට හිත ගෙනියන්න කැමතිම. එතකොට දැන් එයාට කූත් කරන්න වෙලාවක් නැහැ. එතකොට එයා හිත පහල වෙන්නේ නැතුව ජීවත් වෙනවද? එයා කියනවද හිත පහල එයා හිත පහල වෙන්නේ නැතුවද ජීවත් වෙන්නේ? හිත එයා ওই හිතේ මොනවද දෙයියනේ හිතන්නේ? රාග, ද්වේෂ, දැන් මුකුත් කරන්න ටයිම් එකක් නැත්තම් හිත කොහොමවත් තියෙන්නේ හිතේ මොනවද අරමුණ රාග දේශමෝ සප විපාකයක් ගෙනේද දුක් විපාකයක් ගෙනේද දුක් විපාකයක් ඒකත් තේරෙනවා ඒත් ආමුදුර මේක නම් ලියන්න බෑ නේ දැන් මේක ලියනකොට මොකද මේ දතා කියන මේ ධාරණය කියන එක පිනොතු ඉතා ඉහළට යනවා ධාරණ ශක්තිය ඒක තමයි ඊළඟට දැන් ඔහොම ලියන්න පිනොතුනි යනවා ලියනවා නම් කවුරු හරි හරියට මිනිත්තු 12ක් විතර යනවා කීයක් විතර යනවද 12ක් විතර ලියවට ලියා. ආසේ කල් ලියලා ඊට පස්සේ ෆොටෝකෝපි ගහගෙන එන්න එපා. නැත්නම් පුතාට දූට කියලා ලියන්නේ කමන්නේ දූට පුතාට හරි ඔක අරමුණු වෙනෝනේ. දැන් පින්නතුනි මේ අරමුණ පැන නගින්නේ කොහෙද මේක අතින් ලියන්න නම් කොහෙද පැන නගින්නේ? මනසේ. කොහෙද පැන නගින්නේ? මනෝ පුබ්බං ගමා ධම්මා. මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා. එහෙනම් මනසේ තමයි මේ අරමුණ ගන්නෙ. අන්නේ චේතනාව විසින් තමයි මේ ලියන්නේ. එහෙනම් මනසේ අරමුණ ගත්තේ නැත්නම් චේතනාවට ලියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පිළිතුර මේ මනසට ඒ ආපු අරමුණ කුසල අරමුණද අකුසල අරමුණද? කුසල අරමුණ. කුසල අරමුණ. එතකොට ඒකම එහෙම ලියාගෙන යනවා. ඩෙෆිනිට්ලි මාසයම කාට හරි ලියන්න පුළුවන් හොඳ අදිස්ථානයක් හොඳ ධෛර්යයක් කියලා කෙනෙක්. හැබැයි සිංහල මිනිස්සුන්ට එක දිගට වැඩක් කළ පුරුදු නැහැ. කවදා පුරුදු නැහැ. අහන්න ලේසි කරන්න අමාරුයි. ඊළඟට පිනොතුනි උදේ පාන්දර විනාඩි 15ක් විතර කලින් නැගිටින්නේ. ඒක නම් කොහොමත් අමාරුනේ. ඊළඟ විනාඩි 15ක් පරක් වෙලා නැගිටින්නේ. හරි. නැගිටලා මොකද කරන්නේ? සජ්ජායනා කරන්නේ. කොහොම සජ්ජා කරන්නේ? ඉදිරිපස සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා. තරහින් නිදහස් වේවා. ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා. දුක් පීඩාවෙන් නිදහස් වේවා. සුවසේ ජීවත් වේවා ඔය ආකාර රටාවකට සජ්ජා කර. තකරමට බෙර ගහනවා වගේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී සුව වේලා මට එහෙම කියන්නේ. එහෙම කියන්න පිළිතුරේ 1 මිනිත්වත් 2 මිනිත්වත් යන්නේ. මිනිත්තු දෙකක්වත් යන්නේ නැහැ. අර රටාවට පුරුදු වෙනකොට විනාඩි 10ක් 12ක් අතර කාලයක් යනවා. කෑමට පෙර එකයි කෑමට පසු කෑමට පෙර උදේ වරු එක්කරයි. ඊළඟට පිළ හවස 6න් පස්සේ නැවත නිින්දට යන්න කලින් මේ පින්නතුනේ මේ ධර්මයේ Tamanට දිනුවක් ඕන නම් මොකද කරන්නේ නැවත එක වතාවක් කනට එන සජ්ජායනා කරා ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි හාමුදුනේ දරුවෝ ඉස්සරහා මේක කරන්න ලැජ්ජයි වගේ එහෙනම් මොනවද මම කරන්නේ කියන්නේ එහෙනම් තරහා ගිහලා බැන ගන්න කිසිම ලැජ්ජාවක් කිසිම ලැජ්ජාවක් මේ වඩා හරි ලැජ්ජයි අනේ කාලේ වනේ වාසී වනාන්තරේ ඉන්න කාලවල එළියට ආව මේ වගේ දේවල් අහන්න ලැබෙනවා हवस एक विनाडी दिना दवास पीन तुम वतावा चित संता पीरसुदू
එනදි සෑම වෙලාවක අපි ජීවත් වෙන්නේ නිත්‍ය සුඛාත්ම සංඥාවලත් රාග දේශ මොහ පිරුණු ලෝකයකත් ඒ කිසිම සිතකට ගන්න අරමුණකින් අපේ චිත්තසංතානයටවත් අපේ ජීවිතයටවත් අපේ පරලෝක ජීවිතයටවත් අපේ අවටව ඉන්න කිසිම කෙනෙක්ටවත් කිසිම දෙයක් වාසියක් සිද්ධ වෙන්නේ නැහැ ඒ ඒකාග්‍රතාවයෙන් අරමුණු කරන නාන අරමුණු පින්නතුනි සිතට කිසිම වැඩක් නැහැ හැබැයි මේ වගේ අරමුණක් ඇති වෙච්ච වෙලාවට හිත පුදුමාකාර නිර්මල භාවයකට පිරිසුදු භාවයකට මේ වෙලාවේ පත් වෙනවා මොකද ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි මොකක්ද ආමඳුරනේ තුන් පාරක් හතර පාරක් සජ්ජායනා කරොත් වැරදීද ඔක අහන්නත් දෙයක්ද පින්නතුනි අහන්නත් දෙයක්ද තුන් පාරක් හතර පාරක් කියන හොඳයි ඉතින් ඔකනේ කියව ගන්න ගුඩ් හරි හොඳයි පස්සය පාරක් කරනවා නම් වඩා හොඳයි එහෙනම් ඉක්මනට මේ ප්‍රතිඵල කරා යන්න පුළුවන් ඒ කියන්නේ තුන් හතර පාරක් කරනවා හොඳයි ඒ කියන්නේ දැන් රෙද්ද හොදන්න නැත්තම් මොකද එන්න මඩ වෙනවා හිත එන්න මඩ ගොඩට යනවා චුට්ට චුට්ටාරි හේදුවොත් පොඩ පොඩ හරි පිරිසුදුතාවය ආරක්ෂා වෙනවා දැන් අපිට තේරෙන්න ඕන අපේ ගත වෙන සිත් පරම්පරාවේ හිත ගන්න අරමුණු ඔක්කොම ගොඩාක් මොනවද අකුසල් වැඩ බලට ගියොත් මොකද තරහ යනවා නේ හරියට වැඩ ටික නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ එදින ගාඩ පස්සේ තව තවත් ගෙදරින් කෝල් එනවා අරේ ඔව එක බිසි ඊට පස්සේ මෙ මේ ආකාරයට අපේ නිඳා ගත්ත වෙලාව ඉඳන් නිදා මේ නැගිටිච්ච වෙලාව ඉඳන් නිදා ගන්න තුරු සිත් පරම්පරාව දුවන්නේ මොකද රාග ද්වේෂ මොහ ඒ උපදින කිසිම අරමුණක් නිසා කිසර හිතට කිසිම සැනසීමක් නැහැ සැනසීමක් නැහැ අපි ගින්දරේ පිච්චි පිච්චි දුවනවා ඒ නිසා පිනතුනි සැනසීමක් ගේන අරමුණක් දෙන්න අන්න එතකොට ඒකාග්‍රතාවය පිනතුනි එක කරනවා මොකද්ද දැන් අපි හිතමු හිත ඇහිපිය ගහන වෙලාවට හිත ලක්ෂ කෝටියක් පහල වෙනවා කීයක් පහල ලක්ෂ කෝටි එතකොට පිනතුනි සුවපත් වේවා කියනට ඇහිපිය ගහනට වඩා කාලයක් එතකොට ලක්ෂ කෝටි වාරයක්ම හිත පරම්පරාව මොනවද කුසල ආරම්මන මොන ආරම්මනද කුසල ආරම්මන මත පිහිටන ඒ වෙලාවට හරි හිතට පුදුමාකාර පියුරිටි භාවයක් ඇති වෙනවා පිරිසුදු භාවයක් ඇති වෙනවා මේක පිනතුනි කාලයක් ඇතුළත ඔබට ප්‍රායෝගිකව මේ පිරිසුදු බව අත්විඳින්න පුළුවන් දැන් මේ කියන දේ පින්නතුනි සමහර අය කළා ආලෝක තත්වයටම තමන්ගේ මනස ගත්තා පැවිදි වෙලා නෙවෙයි ගිහි ගෙදරදී මගේ යාළුවෙක් හිටියා එයා ඉතර ඉතාමත් දඩබර මං උදේ පාන්දර නැගිටවලා මේක පුරුදු කරනවා කියන්න කටින් කියන්නේ කියලා ඒ කියනවා වාහනේ යන ගමන් කියන්නේ ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ මේක ඊට පස්සේ මේ තාම භාවනා කරනව නෙවෙයි මොකද්ද මේක තමයි ෆවුන්ඩේෂන් එක අඩිතාලම ශක්තිමත් නැතුව ගයක් හැදුවට පින්නතුනි ඒක හරියට රඳා පවතින්නේ මේ අඩිතාලම දාගන්න පින්නතුනි හිත තැම්පත් කරගන්න මේ හිතේ මේක භාවනාවක් නෙවෙයි මේ යම් අඩිතාලමක් සකස් කිරීමක් හිතේ ඊට පස්සේ හිත ආලෝක තත්වයටම ආවා ඊට හාට ආලෝක තත්වයට එනකොට කියන තනිකර ශරීරයේ බ්‍රහ්මීක් වගේ තරම්ම සැහැල්ලුයි හිත පින්නතුනි පුදුමාකාර බලගතු ප්‍රීතියක් මුක්ති විඳිනවා ඉතින් ඇපල් ගැන කිව්වට ඇපල් ගැන තේරෙන්නේ විදියක් නෑ ඌරන්ට ඇපල් කවන්න පුළුවන්ද පුළුවන් නම් හොඳයි නේ ඌරන්ට ඇපල් කවන්න පුළුවා කොහමද කවන්න පුළුවා අසුචි අස්සේ දාලා දෙන්න ඕන කාපා ඒ වගේ තමයි හිත අර රාග දේශ මොහෙන් අපේ පීඩිත හරියට අසුචි වගේ ඒ අතර කන ඇපල් තමයි මයි මෛත්‍රිය කරුණාව මුදිතාව කියන්නේ ඒ දේවල් පිළිතුර ඔටෝ අපේ හිතේ දිනු වෙන්නේ නෑ එහෙම දිනු ඔටෝ දිනු වෙන්නේ මොනවද රාග දේශ මොහය මාන්න ගුණමකකම කපටිකම බද්ධ වෛරය තමයි ඔටෝ දිනු වෙන්නේ මේවා පින්නතුනේ ඉතා අමාරුවෙන් දිනු කරගෙන තමයි හිත හොඳ පරාසයකට අරගෙන යන්න වෙන්නේ ඒ දිනු වෙන කිසිම සිත ගන්න අරමුණකින් පින්නතුනේ ඒ ජීවිතයටවත් ඒ වවට ඉන්න ජීවිතවලටවත් එයාගේ සංසාර ගමනටවත් කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ නෑ මේ ඒකාග්‍රතාවය කියන්නේ මොකද්ද හිත ගන්න අරමුණ එකඟ කරන ස්වභාවය මොන ස්වභාවයද එකඟ කරන ස්වභාවය පින්නතුනේ දැන් කල්පනා කරන්න දැන් ඒකාග්‍රතාවයෙන් පින්නතුනි විනාඩි 10ක් 15ක් කරලා යම් දවසක කෙනෙක් විනාඩි 10ක් 15ක් යනකොටම වෙන අරමුණු කිසිවක් එන්නේ නැහැ. එන අරමුණ මොකද? සුවපත් වේවා. මොකද අරමුණ? සුවපත් වේවා. විනාඩි 10ක් යනතුරු මේ ලෝකේ අනන්ත ප්‍රමාණ අරමුණු තියුනටම හිත ගන්න එකම අරමුණ මොකද්ද? සුවපත් වේවා කියන අරමුණ. එහෙම එනවා. අන්න එතකොට පින්නතුනි ඒකාග්‍රතාවයට හැමතිස්සෙම එක කරන්න තියෙන්නේ කවුද? සුවපත් වේවා. හිත ගන්න එකම අරමුණක් ඒකාග්‍රතාවයට එක කරන්න තියෙන්නේ ගන්න කෙනා. පෙරපස්සනේ. දැන් පුට් සිටි වගේ ගියාම ඒකාග්‍රතාවයට මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා ඒකාග්‍රතාවයෙන්. මෙහෙන් ඇපල් ගන්නවා, මෙහෙන් දොඩම් ගන්නවා, මෙහෙන් රඹුටම් ගන්නවා, මෙහෙන් කරෝල ගන්නවා, මෙහෙන් පපඩම් ගන්නවා. ඒකාග්‍රතාවයට පිස්සු ලෝකයක් බවට පත් වෙනවා. අරක ගන්න ඔයා එකක් ගන්න එක ගන්න කිසිම ඒකාග්‍රතාවයට සැනසීමක් නැහැ. දැන් අපි විනාඩි 10ක් 12ක් යන ගත වෙන අනන්ත අප්‍රමාණ සිත් පරම්පරා එකම අරමුණ මොකද්ද? සුවපත් වේවා. ඒ වගේ කාලයකට යනකොට පිනු හිත පුදුමාකාර ප්‍රීතියකට පත් වෙනවා.
හිත මේ ජීවිතේ කිසිදා නොඉඳපු ඔබට හිතා ගන්න බැරි ප්‍රීතියකට හිතපත් වෙනවා ඔබේ ශරීරය කිසිදා නොඉඳපු සුවයක් පුදුමාකාර සුවයක් විඳින්න පටන් ගන්න තව දුරටත් මේ කාලපරාසයේ විනෝදුණු නාන ආරමුණු වෙන්න නොදී වළක්වාගෙන අපි දල වශයෙන් ඉදන් විනාඩි 30ක් විතර යනවා විනාඩි 30ක් විතර ගත වෙන සිත් පරම්පරාවේ එකම ආරමුණ මොකද්ද සුවපත් වේවා කියන ආරමුණ විදි එයාක ඒ වෙලාව අවස්ථාවට එනකොට ඒකාග්‍රතාව ඉතා විශාල බලත්වයකට ගිහිලා ඉතාම ප්‍රබල තත්ත්වයකට ගිහිලා ඇයි ප්‍රබල තත්ත්වයකට ගියේ නාන ආරමුණු වලට හිත යන්න නොදී එකම ආරමුණක හිත පිහිටවපු නිසා කාලය මේක කියන්න හොඳ නැහැ ඒක මම මේ පිළිතුර දැනෙන්න කිව්වේ යම් අවස්ථාවක පිළිතුර ඉතා විශාල කාලයක් එකම ආරමුණක ඉන්න පුළුවන් හිත ඉතා විශාල බලත්වයකට හිතත් ඒකාග්‍රතාව විශාල බලයකට පැමිණෙනවා ඒ පැමිණෙන එක බලයකට කියන පළවෙනි ඥානය කියලා මොකද්ද කියන්නේ පළවෙනි ඥානය ඒ කියන්නේ පළවෙනි ඥානයට ආවේ කොහමද නාන ආරමුණු වලින් හිත ගලවලා කුසල ආරමුණකම එක දිගටම එකඟ කරගෙන ආවා නාන ආරමුණට නොදී එහෙම කරගෙන ආවොත් පිනතුනේ පැයක් වගේ කාලයක් කරනකොට හිත ඉතා බලගත් තත්යකටපත් වෙනවා අන්න ඒ අවස්ථාවේදී පිනතුනේ මොකද වෙන්නේ මෙන්න මේ ධර්මය මේ ඒකාග්‍රතාවය කියන ප්‍රකට දයන්නේ අන්න එතෙන්දී ආ ඒකාග්‍රතාවේ හැටියා ප්‍රකට කරනවා අන්න ඒ අවස්ථාවේ පිනතුනේ ඒකාග්‍රතාවය කියන එකක් තියෙයි කියලා හිතේ තියෙනවා පළවෙනි ඥානය කියන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ සවිචක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ඒ කියන්නේ ප්‍රීතිය තියෙන සපය තියෙන ඊළාට මොකද්ද විතක්ක ਵਿਚාර තියෙන මේ දෙක පස්සේ කියා දෙන්න අනිත් එක තමයි තියෙන්නේ මොකද්ද ඒකාග්‍රතාව හිතේ මෙන්න මේ ධර්මතා කපලම පෙන්නන පළවෙනි ඥානෙ අන්න එතෙන්දි තමයි තේරෙන්නේ මේ ඒකාග්‍රතාවය කියන එකක් හිතත් එක්ක උපදිනවයි කියලා දැන් මේ පිනතුරු වේදනාව කියන එක තේරෙනවනේ ඒ පිනතුරුම උපදිනව හොඳට දැනෙනවා අන්න අවස්ථා තමයි දැනෙන්නේ මේ බලගත් ඒකාග්‍රතාවයක හිත ගියයි කියලා මෙන්න මේ වගේ අවස්ථාවකට හිත පරම්පරාව ගෙනාවොත් පින්නතුනි පුදුමාකාර සැනසීමක් ඒ සත්‍යාවයි දිනන. ඒ අවස්ථාවේ දැනෙන සැනසීම කියනවා නම් පින්නතුනි මොකක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ කියන ඉස්සර රජවරු නාන හුණු වර්ගයක් තියෙනවා, ඩස්ට් එකක් තියෙනවා. ඒ හුණු වතුරට දැම්ම ඒ හුණු පුරාම වතුර පැතිරෙනවා. හුණු පුරාම වතුර පැතිරෙනවා. ඒ වතුර හුණු වල වතුර ගෑවිච්ච නැති තැනක් නැහැ සබන් වල. අන්න ඒ ආකාරයට පින්නතුනි ඒ ඒකාග්‍රතාවයට යන සිත් පරම්පරාවේ මේ ශරීරයේ පින්නතුනි සැපේ නොපෙති පැතිරිච්ච නැති තැනක් නැහැ. හිත පුදුමාකාර ප්‍රීතියකට ගිහිල්ලා අන්නේ අවස්ථාවේදී තමයි පින්නතුනි දැනෙන්නේ මේ ආකාරයේ වැඩ රාජකාරී කරගෙන මේ ලෝකේ ඉන්න එක මහාම දුකක් කියලා. අන්නේ ඒ වගේ විශාල ප්‍රීතියක් භුක්ති විඳින අවස්ථාවේ විශාල සැපයක් ශරීරෙ විඳින අවස්ථාවේදී පින්නතුනි මනුලව හිටියත් එයා බ්‍රහ්මෙක් වගේ. ඒ අවස්ථාවේදී හිතෙනවා මේ කාම ලෝකේ නිකන් අසුචිත් එක සෙල්ලම් කරනවා වගේ වැඩක් මේ කරේ කියලා. නිකන් පොඩි ළමයි සෙල්ලම් බඩුත් එක සෙල්ලම් කරනකොට අපිට නිකන් මොකද ඉතින් පුංචි වැඩක් කියලානේ හිතෙන්නේ. අන්නේ ඒ වගේ තමයි මේ ලෝකේ පින රෙදිපිලි ඇඳලා කාමයෙන් සැප විඳීම ආර අවස්ථාවේදී තේරෙන්නේ ඉතාමත් ලාමක සතුටක් වශයෙන්. ඇයි මොකද යා ඒකට ලං වෙන්න බැරි කෝටි ප්‍රකෝටි අනන්ත අප්‍රමාණ ප්‍රීතියක් සතුටක් හිතේ විඳිනවා. ඒක අකුසලයෙන් විඳින සතුටකුත් නෙමෙයි. මොකකින්ද විඳින්නේ? කුසල ආරම්මණයක් කරා ඒ සතුටට මේ ශරීරය අරගෙන සිත අරගෙන ආවේ. ඊට පස්සේ පින්නතුනි මෙයා මොකද කරන්නේ? ওই සිත් પરම්පරාව දිගටම පුරුදු කරගත්තට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳවනවා. හිතේ බලයෙන් මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර එක ඉස්සරහට හොඳටම තේරෙනවා කොහොමද එහෙම කරන්නේ කියලා සංසිඳනවා. සංසිඳුණාට පස්සේ පින්නතුනි මේ ඒකාග්‍රතාවය කියන තවත් ඩිවලොප් වෙනවා. කල්පනා කරන ශක්තිය අඩු වෙනවා. ඊළඟට ප්‍රීතිය සැපය පින්නතුනි දෝරේ ගලා යනවා හිතේ කරන්නේ. අන්න ඒ අවස්ථාව කොයි වගේද කියනවනම් පින්නතුනි විලක් තියෙනවා. මොකද තියෙන්නේ? පොකුණක් තියෙනවා. මේ පොකුණේ පින්නතුනි හැම පැත්තෙම උල්පත් තියෙනවා. මේ උල්පත් වලින් එන වතුරෙන් පින්නතුනි මේ සෑම බිත්තියම තෙත් කරනවා වගේ. උල්පත් වලින් ගලන වතුරෙන් බිත්තියේ කිසිම තැනක් තෙතමනේ නොදී ඉඳලා ඒ නිසා පින්නතුනි මේ සුවපත් වේවා කියන ආරම්භණේ හරහා එකඟ වෙච්ච හිතයි ප්‍රීතියයි සැපයයි ශරීරයේ ප්‍රීතියෙන් හිත ප්‍රීතියනොත් ශරීරයේ සැපේනොත් තෙත් නොකරන තැන ඒ තරම් පුදුමාකාර සතුටක් ඊළඟට මොකද වෙන්නේ පින්නතුනි තවදුරටත් ඒ චිත්‍රටාව ටික කාලයක් පුරුදු කරාට පස්සේ ප්‍රීතිය විරාජති ප්‍රීතියට නොඑලිය යන මොකටද නොඑලිය යන්නේ ප්‍රීතිය තියෙනවා ඇලෙන්නේ නැහැ සල්ලි gedara තියෙනවා නමුත් ගණන් ගන්නේ නැහැ ප්‍රීතියට නොඑලිය අන්නේ අවස්ථාවේ මේ ඒකාග්‍රතාව ඉතා විශාල වශයෙන් ඩිවලොප් වෙනවා සැපය දිනු වෙනවා හිතා ගන්න බැරි ආකාරයට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා මෙන්න මේ විලේ තියෙනවා උඩට ආපු නැතු නෙළුම් පොහට්ටුව මොකද තියෙන්නේ නෙළුම් පොහට් මේ විලේ හැම වතුරෙම මේ නෙළුම් පොහට්ටුව තෙත් කරනවා තෙත් නොකරපු තැනක් නැහැ එයා ආකාරයට පිළිඳ අපේ ගතත් සිතත් එයා ආකාරي පුදුමාකාර සැනසෙල්ලකට යනවා කවුද මේ සැනසෙල්ලට අරගෙන ගියේ ඒකාග්‍රතාවය
නාන අරමුණු හිතන ලෝක එකම අරමුණක් හිතට දුන්නට පස්සේ ওই වගේ අධිබල තී ඒකාග්‍රතාව තැනකට හිත අරගෙන යනවා. තවදුරටත් මොකද කරන්න පින්නොතනි අර සැපයටත් නොවිලී යනවා. ඒ ක්‍රමයක් තියෙනවා ඉස්සරහට කියන්න නොවිලෙන විදිය. ඊට පස්සේ පින්නොතනි ඒකාග්‍රතාව ඉතා ඉහළටම දියුණු වෙනවා. අන්න ওই ඒකාග්‍රතාවයට පින්නොතනි මේ ලෝකේ කල නොහැක්කක් නෑ. අන්න ওই අධිබල තී සිත් ගන්න ඒ ඒකාග්‍රතාවයෙන් පින්නොතනි මොකද කරන්නේ පෙර ජීවිතවලට හිත යොමු කරනවා. මොන ජීවිතවලටද? පෙර ජීවිතවලට. පින්නොතනි පෙන්න පෙර හස්බන්ඩ් ඇන් වයිෆ් ලයිෆ් පේනවා. ඊළඟට පාද නිරේ පිච්චනේවා පේනවා. දෙවලෝ මල් කඩනේවා පේනවා. එතනින් ගියාට පස්සේ අර විෂුවල් එකක් බලනවා වගේ පින්නොතනි අර හිතෙන් ජීවිත ලක්ෂයක් කෝටියන්නේ අනන්ත ප්‍රමාණ බලන්න පුළුවන් බලයකට ඒකාග්‍රතාවය අරගෙන ආවා. පින්නොතනි මෙන්න මේ වෙලාවේ මේ මොහොතේ දැන් එක දිගට පය 3-4කට ඒකාග්‍රතාවය ගෙනිච්චොත් හිත විසිරෙන්න නොදී දැන් මේ අවස්ථාව යන්න පුළුවන් ওই ස්වභාවයට හිතට. මේක පෙර මැරිලා ගිහිලා කරන්න තියෙන දෙයක්. මේ වෙලාවේ මේ මොහොතේ නාන ආරමුණු වලින් හිත වළක්වලා එක ආරමුණක දැන් අරගෙන ගියොත් පය 4-5ක් කාලයක් තිබුණොත් දැන් මේ තත්ත්වයට හිතට යන්න පුළුවන්. ඒ තරම් බලගත් ස්වභාවයක් මේ ඒකාග්‍රතාවයේ තියෙනවා. ඇයි අපිට මේ පරාස වලට ටච් කරන්න බැරි? ඒකාග්‍රතාවයට දෙන්නේ නාන ආරමුණු මේ ලෝකේ. මොන ආරමුණුද? උදේ ඉඳන් හැන්ද වෙනකන් නාන ආරමුණු කන්න දෙනවා. ඒ නිසා පින්නතුනි ඒකාග්‍රතාවයට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ වගේ බලයකට හිත પરම්පරාව ගෙනියන්න විදියක් නැහැ. දැන් අර වගේ ස්වභාවයකට හිත ගෙනිච්ච කවුද? එකම අරමුණක් දීලා මොන අරමුණක් දීලා? එකම අරමුණක් ඒකාග්‍රතාවයට දුන්නම තමයි තත්ත්වයට ගෙනියන්නේ. පින්නතුනි ඒක මේ වගේ පෙර ජීවිත බලන එක මොන වගේද? අපි පින්නතුනි කොහේ හරි ඉලන්න රවුමක් දාන සවාරියක් ගිහලා, ඒ කියන්නේ විනෝද චාරිකාවක් ගිහලා ගෙදර ඇවිල්ලා අර කඩෙන් කෑවා. අරයා හම්බුණා. මෙයා මෙහෙම කිව්වා කියලා කල්පනා කරනව නේද? අන්න ඒ වගේ ඒකාග්‍රතාවයෙන් අර අතීත ජීවිත පින්නතුනි ලක්ෂ කෝටි ගණන් බලන්න පුළුවන්. ඊට පස්සේ යාට ඕන වෙනව පින්නතුනි මොකක්ද කරන්න? මෙන්න මේ ශරීරය තුලින් සවස් ශරීර මවන්න. අන්න අර අධික වෙලති ඒකාග්‍රතාවයට මේ ධාතු පින්නතුනි විකූරණය කරනවා කසීනත් එක්ක. අන්න ඒ අවස්ථාවේ කඩුවෙන් කොපුව ගන්නවා. කොපුවෙන් කඩුව ගන්නවා වගේ මේ රූපෙම තවත් රූප මවනවා. ඒ කොහමද? කොපුවෙම තමයි කඩුව ඇදලා ගන්න. ඒ වගේම පින්නතුනි තියෙන මේ ගොබෙන් ඇදලා ගන්න මේ අර තුත්තිරි ගහ ඇදලා ගන්න තුත්තිරි ගහ තුලින්ම අන්න ඒ වගේ ගහෙන් ගහක් ඇදලා ගන්නවා වගේ පින්නතුනි මේ ශරීරෙම තවත් රූප හදන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඊළඟට අධිබලති ඒකාග්‍රතාවයට ඕනේ මේ සත්‍යය මෙහෙම ඉපදිපදි මෙරියන විදිය බලන්න. ඒ වෙලාවට පේනවා සිත් පරම්පරාවලට යොමු කරාම කුසල කර්ම කරපු අය නිරේ ගිහිලා උපදිනවා සමහර වෙලාවට. සමහර කුසල කර්ම කරපු අය දිවලෝ උපදිනවා. සමහර අකුසල කර්ම කරපු අය නිරේ උපදිනවා. සමහර අකුසල කර්ම කරා සමහර සුගතියේ උපදිනවා. මේ කර්ම නානත්වය දකින්න ලැබෙනවා. ඊළඟට එයාට ඕන වෙනවා පින්නතුනි මේ ලෝකෙන් ඔබට තියෙන රූප බලන්න, මේ පෘථිවි තලයෙන් ඔබට තියෙන රූප ධාතු බලන්න. අන්න අර අධිබලති ඒකාග්‍රතාවයට කසීන ආලෝකයක් දෙනවා. අන්න පින්නතුනි දිව්‍යවරුන්ගේ රූප දර්ශනය වෙනවා. ඊළඟට එයාට ඕන වෙනවා දෙවරුන්ගේ ශබ්දය අහන්න. අන්නේ තියෙන කසීන ආලෝකයට පින්නතුනි යොමු කරන හඬක් වශයෙන් අන්න ඒක පින්නතුනි අන්න සෝත විඥානේ දිව්‍ය කණක් බවට පත් වෙනවා. ඊළඟට එයාට ඕන වෙනවා මේ සංසාර ගමනේම මේ ආපු හිස් වැඩපිළිවෙල මොකද්ද කියලා බලන්න. අන්න බලනකොට පින්නතුනි මේ රූපයට හිත යොමු කරනවා. අන්න මේ සුද්ධාෂ්ටකොල කියාකාරීත්වය පේන ඇති වෙනවා නැති වෙනවා. රූප හැමතිස්සෙම උපදිනවා. ගලන ගඟකේ ජීවිතේ නෙවෙයි පින්නතුනි හිතා ගන්න බෑ. විදුලි කොටන්න කොටන්නටත් වඩා වැඩි වේගයෙන් මේ රූප ටික වැඩ කරනවා. ඊට පස්සේ බලනවා කවුද මේ දිහා බලන් ඉන්නේ? බලන් ඉන්නේ කවුද? අධිබලති ඒකාග්‍රතාවයක් තියෙන සිත් පරම්පරාව. රූපයත් අවබෝධ කරා, නාමයත් අවබෝධ කරා. ඒ තියෙන කෙලෙස් ගැටේ ගලවලා ලිහලා දැම්මෙන් පස්සේ නවත කිසි දිනක පින්නතුනි හිත විසිරෙන උතුම් මරහත්වයේ සාක්ෂාත් කර. කවුද උතෙන්ට හිත අරගෙන ගියේ? ඒකාග්‍රතාවය. කවුද අරගෙන ගියේ? ඒක. කොහොමද අරගෙන ගියේ? නාන අරමුණු වලින් මුදවලා එකම අරමුණකින් හිත අරගෙන ගියේ. එහෙනම් අපිට මේ හැකියාව තියෙනවා. ඇයි අපිට මේ හැකියාව තියදී එතෙන්ට යන්න බැරි? නාන අරමුණු වල හිත යවන එක. මොන අරමුණු වලද? නාන අරමුණු වල හිත යවන එක පින්නතුනි. නාන අරමුණු වල හිතගත් ඒව කුසල අරමුණු නේ. මොන අරමුණුද? අකුසල අරමුණු. අකුසල අරමුණු. ඒ තුලින් සත්වයා හිතුවට සැප ලැබෙනවායි කියලා යාට සැපෙන් දශමයක් අල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුන් මේ පින්නතුන් දැනගත් මේ පින්නතුන් මේ භවයේ සමාඩ කරන්නත් පුළුවන්, මේවා නොකරන්නත් පුළුවන්. නොකරුවත් මෙහෙම දෙයක් තීනවයි කියලා කල්පනා හිතාගන්න. ඒකයි මේ කිව්වේ. මේවා කියන්නේ ඇයි? මම දන්නවා මේවා කරන්නේ නැහැ කියලා. නමුත් මෙහෙම දෙයක් මේක සම්දිට්ටික දහම. මේක ඇවිල්ලා මැරිලා ගිහිල්ලා කරන්න තියෙන දෙයක් නෙවෙයි පින්නතුනි. මේ ධාවේ මෙතෙන්දිම කරන්න පුළුවන් ඕනනම් කෙනෙක්ට මෙතෙන්දිම කරන්න වීරියක් ආව මෙතෙන්දිම කරන්න පුළුවන්. ඒ නිසා මේක පින්නතුනි මේ මැරිලා ගිහිල්ලා දකින්න දර්ශනයක් නෙවෙයි. මේක මේ භවයේම අධික වීරවන්තයෝ ඒ වගේම කැමැත්ත තියන අය මේ අධික සැප හොයාගෙන යනවා. අධික සැප. ඉතින් පින්නතුනි මෙන්න මේවැනි දේවල් අහන්න ලැබෙනකොට දෙමාපියන්ට හිතන අනේ අපේ ළමයි ඉගෙන ගනීද දන්නේ නැහැ කියලා. හිතනවද නැද්ද? හිතනවා.
एक यानी पिने दिमाग पिया क्या नहीं बोला नाना आरवुनु बोल गया नहीं ला दुक्मा इंदई ना दिमाग पिया अंगे लोग के एक वारदात आकर यार टा पेने ये लोग के तमाई सापती इन्हें किया लने एक मोहित करने दावसर होते ना मत तेरे नो ना ये दिमाग पिया ये दारुवट वारदात कराने अन्ने ऐ वार නමුත් මම මේක මේ චේතනාව යම් කිසි ආකාරයක පැවිදි නොවුනා නම් සමහරට මේ පින්නතුනේ මේ වහන්නවත් ලැබෙන්න නැති වෙන්න තිබුණා. ඒනවා පින්නතුනේ අම්මල තාත්තල හිටුවට අර ඉගෙනගත්ත ලෝකේ සැපති උනේ කියලා කොහෙද සැපති උනේ? මේ ලෝකේ පින්නතුනේ. ඒ කාලේ මොකද කරේ? අනිත් අයට ඉරිසියා, ක්‍රෝධය, වෛරය එකපාරයා එක ඉගෙන ගැනීමයි පුරුදු කරගත්තේ. එකේ පරයා එකෙක් ඉගෙන ගන්න හැතුම්. ඒ තුල පින්නතුනේ මෛත්‍රිය, කරුණාව, දයානුකම්පාව වැඩි උනේ නැහැ. අනිත් අයට උදව් කිරීමේ ශක්තිය වැඩි උනේ इंटरनेशनलिया यार बस मुझे मेतन कैडला कौरूत ने दवास देखा कि इस टाला इगोलो नया दया एक मे लंका रटवा नया दया बस एक मिनट आ रहा कनेट गल आसरी कटे आऊ इन बोहा मार भी कनेक वेल दून लंघ इन मम पुता को लगा दी लगो अम्म लेडे वेल आखवा मगे डिग्री कंप्लीट ने कि अते अल इक गई उगाने ला पीनो तरी खन बोन दीला अम्मट दिखर ने वीला मे अविधगा बैरवे डिग्री कंप्लीट ने वोट तम अम्मल गाटा मैत्रीय करुणा इंजीनियर वाइद्यर සමහර ඉපදි චම්ම බලන්න යන ටයිම් එකක් ඉතින් එතෙන්ට අම්ම යවුවා අන්තිමට අම්ම හූල්නවා දැන් කවුරුහරි මොකක් හරි අම්මම ගාටලා තව එකක් ඇඟේ මාට්ටු කරලා දෙනවා කසාද බන්දලා දෙනවා ඊට පස්සේ මොකද්ද ඊට පස්සේ කිසිම දිනක සහෝදරේ සහෝදරියට සාර ගන්න වෙලාවක් කරනවනම් 47 දිනක් විතරයි ඕකට නේද පින්නතන මේ යම් කිසි මේ රටාව මේ දරුව හදලා යවන්න ওই යන්ත්‍රයට නේද ওই යන්ත්‍රයෙන් පිට ඒ දරුවට හිතන්න දෙන්නේ පින්නතන මේ ධර්මය ඉගෙන ගන්නකොට කවුරු හරි ළමයිගේ අධ්‍යාපනයේ විනාශ වෙනවා නම් කාගේද මුලින්ම විනාශ වෙන්න ඕන විශාකාගේ. ඇයි? අවුරුදු 7 කින් මේක අවබෝධ කරේ. කීයේද අවබෝධ කරේ? අවුරුදු 7. විනාශ වුණාද? විනාශ වුණේ නැහනේ. එයා තමයි මේ සාසනීය තමයි අග්‍ර උපාසිකාවක් කියලා කියවනේ. දන් දෙන අත. එයා එයාට මේ ධර්මයේ ලැබුණ අවුරුදු 7 දී යාගේ ජීවිතේ විනාශ වුණාද? නැහැ. එයාගේ යුතුයකම එයා පවුලට ඉෂ්ට කරාද? එයා ඩියුටි එකේ ගියටම කරා. නේ? දරුව 16ක් ඇදුවා නැන්දම්මට මහත්තයාට සැලකුවා. පුදුමාකාර විදිහට යාළුවෝ ධර්මයට යොමු කරා පුදුමාකාර සැනසෙලි ජීවිතයක් එයා ගත කරාද නැද්ද ගත කළා අද පමණක් ළමයි මේ ධර්මයට යොමු වෙන්නේ කිරි ගන්න අවදීදීම මේකට ඇවිල්ලා මේක පස්සේ යනවා හැබැයි දැන් යාළුවෙක් දැන් මේ ගාල්ලේ මේක උගන්වනවනේ ගාල්ලු ගන්නකොට පින්නතුනි සමහර DVD අපේ ඉස්කෝලේ ගුරුවරු ගිහිල්ලා තමහර ළමයින්ට දෙනවා දැන් ගාල්ලේ බලාපොරොත්තුවක් තියෙන මේ අයිලන්ඩ් ෆස්ට් වෙන ළමයෙක් ගන්න ඉතින් මේ ළමයට පුදුම ආසාවක් තියෙන මේක ගන්න අම්මාර DVD දෙකට කඩලා කඩලා දාන अध्यापन जीवित මෛත්‍රිය කරුණාව දයානුකම්පාව නැති පාරක් පෙන්වන කිසිම ළමයෙක්ගේ මේ ලෝකේ හොදක් වෙන්නේ නැහැ. එයා එයාගේ ආර්ථමාර්ථකාමී ලෝකේ අධ්‍යාපනයෙන් ගොඩනගා ගත්තට පස්සේ දෙමාපිය දරුවෝ යාළුවෝ මුල කිසිම දෙයක් මතක නැහැ. කිසිම දෙයක් මතක නැහැ. අන්න ඒ කාලේට දෙමාපියන්ට හූල්ලන්න විතරයි වෙන්නේ. මොකද කරන්න වෙන්නේ? හූල්ලන්න විතරයි. අනේ අපේ පුතා නැහැනේ කියලා. ඒ කාලේට වෙන්නේ එච්චර දේ තමයි ඉතුරු වෙන්නේ. ඊළා දේ තමයි පින්නතුණි මේ ධර්මයේ තුලින් විනාශ වෙනව නම් සර්වඥතා ඥානෙ දීපු බුදුරජාණන් වහන්සේ කිසි දිනක මේක දරුවෙක් ඉගෙන ගන්න කියන්නේ නෑ කිසිම දිනක කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක ඉගෙන ගන්න එපා කියලා තියෙනවද නෑ පුංචි ළමයින්ට පිනතුනි බණ කියලා තියෙනවා
බුදුරජාණන් වහන්සේ ශාසනය අවුරුදු 7 තමන්ගේ පුතා පැවරුදුනේ කීයද අවුරුදු 7 දී එහෙනම් රාහුල කුමාරගේ ජීවිතේ විනාශ වෙනවා නම් මුලින්ම අකමැති වෙන්නේ කවුද බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් නමුත් එහෙකම අකමැති උනේ ලොකුම දායාදේ ඉල්ලුවම දුන්නේ මොකද්ද පැවිද්ද සක්විති රජකම නෙවෙයි සුද්ධෝදන රජතුමාගේ සැප සම්පත් අමිතෝදන රජතුමාගේ සැප සම්පත් අයිය මල්ලාගේ ඔක්කොම සැප සම්පත් තිබුණා නමුත් ඒ බව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ මොනවද පෙන්වුවේ පැවිද්ද දුන්නේ ඇයි එතන තමයි ඒකායන සැප තියෙන්නේ තමන්ගේ පුතා දුකටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ කැමතිද කැමති නැහැ එහෙනම් ඇයි ඒක දුන්නේ දුකටපත් වෙන ඒක තමයි ඒකායන සැප තියෙන මාර්ගය මේ පිනුදු ඉස්සරහට ආවොත් මේ මෝහය කියනකොට ඊළඟට මේ ලෝභය කියනකොට අපේ ජීවිත කොයිතරම් ගිනිගෙන දැවෙනවද කියලා. තාම මේ පිනුදුනේ මේ අභිධර්මයේ කියන තේරෙන්නේ නැහැ මේ තාම අතපත ගෑමක් නේ කරන්නේ. මේ අතපත ගා. දැන් මේ ඒකාග්‍රතාවය කියන මේ රෑ එළි වෙනකම් විස්තර කරන්න පුළුවන් චෛතසිකය. මේ විස්තර කරන්න. ඒ නිසා කිසිම දිනක පිනුදුනේ දරුවා අධ්‍යාපන තව දැන් මේ ධර්ම ඉගෙන ගන්න අඩුම වයස 1 වසරේ ළමෙක්. ඊළඟට 3 වසරේ ළමෙක් ડોක්ටර් කෙනෙක්ගේ පුතේ. ඒ ළමයා පිනුදුනේ හැමදාම පන්ති ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ මුලින්ම ලකුණු තියන කෙනෙක්. නමුත් මේක ඉගෙන ගත්ත කියලා එයාට කිසිම පාඩුවක් වෙලා නැහැ. කිසිම පාඩුවක්. එහෙනම් මේක ඉගෙන ගත්තා නම් වැඩිම පාඩුව වෙන්න ඕන මට. මට වෙන මගේ යාළුවෝත් ඇවිල්ලා ඉන්නවා මට ඇයි වෙන්න ඕන. එහෙනම් මට කිසිම සැපයක් මේ ජීවිතේ තියෙන්නේ නැති වෙන්න ඕන. සමහර යාළුවෝ කියනවා දැන් අදත් කිව්වා. සාමින්වහන්සේ ගියේ ගත්ත එක අපි මේ මොන දුකක් විඳිනවද ඉගෙනගෙන කියලා. සමහර යාළුවෝ ඉංජිනේර වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් ડિප්‍රෙෂන් හැදෙනකම් ගිහිලා ඉරිදට ගිහිලා දවසේම බොන ඇයි ඒගොල්ලන්ට පේන්නේ ඊට එහා ලෝකයක් අර සතියේ පේන්නේ අර ඉගෙනගත්තු සම්පත් වලින් පිනද යම් සමාගමක් වැඩ ගන්නවා උදේ ඉඳලා රෑ වෙනතුරු අන්තිම ටෙන්ෂන් එක කියන්නේ කොහමද නා යාළුවෙක් කතා කරනකොට ෆෝන් එකෙන් තරහ යනවා ඕකටද ගාටගෙන ගියේ මං කියන්නේ ඉගෙන ගන්න එපා කියලා ඇයි එහෙම ඒ දෙයක් උනේ එයා දැනගන්නේ නැහැ ඒ අතර කාලය තුල මනස සැහැල්ලු කරන කිසි ක්‍රමයක් එයා දන්නේ නැහැ එයා ඒකත් දැනගෙන හිටියනා අනේ කිසිම ටෙන්ෂන් එකක් නැතුව අර වැඩ කරන අයත් එක හොඳට කරගන්න තිබුණා මේ පින්නතුන් දන්නවද මේ ධර්මයට මේ කාලේ විශාලම පින්නතුන් යහපත කරේ පැවිදි කෙනෙක් නෙමෙයි ගිහි කෙනෙක්. එයාගේ නම එස් ගෝයන්කා. අහලා තියෙනවනේ. ලෝකේ පුරා පින්නතුන් රටවල් 108ක භාවනා මධ්‍යස්ථාන හදලා තියෙනවා. මේ පින්නතුන් ගිහිල්ලා net එකේ search කරලා බලන්න. රටවල් 108ක meditation center තියෙනවා. සෞදි අරාබියෙත් තියෙනවා. එයාට දරුවෝ 5 දෙනෙක් ඉන්න. දරුවෝ 3 දෙනෙක්ද 4 දෙනෙක්ද? හරි 5ක් හරි ඉන්නවා. ඒ වගේම පින්නතුනි එයාගේ wife පවා භාවනා කරනවා. ඊළඟ ත්‍රිපිටක විශ්වවිද්‍යාලයක් මහරාෂ්ට්‍ර වල හදලා තියෙනවා. බුරුම රටේ චට්ට සංගායනාවට සම්පූර්ණ උදව් කරලා තියෙනවා. මේ ලෝකේ ඉන්නවා ධනවත්ව උපදිලා පිනොද AC එක නැතුව ජීවත් වෙන්න බැරි අය. අන්න එයාට AC කරලා භාවනාවට ඉන්දියාව වෙනම ශාලාවක් හදලා තියෙනවා. AC එකම ඇවිල්ලා භාවනා කරලා යනවා. ඒක පිනොද එයා මේ ධර්මයේ දැනගත්ත කියලා එයාගේ ජීවිත විනාශ වෙලා තියෙනවද? විනාශ වෙලාද? එයාගේ දරුවන්ගේ ජීවිත විනාශ වෙලාද? උනේ පිනොදනි ප්‍රශ්නේ ලිහිලි ඉතාම ලස්සන ජීවිත වලට සිත ඇදගෙන ගියා විතරයි. ඒ පිනඳුන ඔය වගේ ඒ චින්තන රටාවකට ඇති වෙන්නේ මේ ධර්මයේ තියෙන සැනසීම දකින්න නැතිකොට මේකෙන් සැනසීමක් පේන්නේ නැති වෙනකොට හිතෙන්නේ මොකද්ද මේ අධ්‍යාපනයේ ක්‍රමයේ තුල සැපතිය අධ්‍යාපනයේ ක්‍රමයේ තුල සැපයක් තියෙනවා අධ්‍යාපනයේ ළමයෙක්ට අනිවාර්ය අවශ්‍යයි මොකද්ද ජීවත් වීම සඳහා විතරයි ජීවත් වීම සඳහා ළමයෙක්ට අධ්‍යාපනය ඕන නමුත් කරුණා මෛත්‍රිය දයානුකම්පාව නැති ළමයෙක්ගෙන් කිසිම මේ ලෝකෙට වැඩක් නැහැ පිළ අහසේ තරු දහස් ගණනක් තියුණත් ඒ තරු දහස් ගණනකට හඳකින් දෙන ආලෝකය දෙන්න පුළුවන් කමක් අපි දන්නවා මද තෙරේසා ඉංජිනේර කෙනෙක් නෙවෙයි ස්පෙෂලිස්ට් වෛද්‍යවරියක් නෙවෙයි නමුත් එතුමිය කරපු දේවල් පින්නතුනි මේ ලෝකේ සමහර විද්‍යාඥයෙක්ටවත් කරන්න බැරි වෙලා තියෙනවා පින්නතුනි ලෙඩෙක් ඉන්නකොට රෑ පහන අරගෙන ගිහිල්ලා බෙහෙත් ටිකක් දෙන්න හිතෙන්නේ කරුණාවන්ත හදකට තවක් කෙනෙක් කඩනකොට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරන්න පුළුවන් කරුණාවන්ත හදවතක් තියෙන අයට අධ්‍යාපනයේ ලැබුවට දෙමාපියන්ගේ දුක හඳුනන කරුණාව හඳුනන ළමෙක් ලෝකේ කවදාවත් බිහි වෙන්නේ නැහැ පින්නතුනි එහෙම බිහි වෙනවා නම් අධ්‍යාපනයේ ඉහළට ගිය කිසිම විද්‍යාඥයෙක් බයෝ වෙපන් සදන්න වෙන විදියක් නැහැ. මේ බයෝ වෙපන් සදන්නේ නැහැනේ අපේ ගමේ පොල් කඩන සිසිර. කවුද හදන්නේ? මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වල ඉහළටම ගිය කෙනෙක් තමයි තාක්ෂණයේ තේරෙන්නේ. ඒ තාක්ෂණයේ තමයි පිනුනේ මේ පෘථිවියේ ඉන්න සියලුම සත්ව එකපාරට විනාශ කරන්න පුළුවන් බයෝ වෙපන්ස් එකක් හදන්නේ. මේ පිනුනතුන් දන්නවා නස්තික අවි ඊළඟට මේ තියෙන යුද උපකරණ වගේ දේවල් සාමාන්‍ය මිනිස්සෙට හිතලා හදන්න අමාරුයි. යම් කිසි නස්තික ප්‍රතික්‍රියාගෙන යම් දැනුමක් තියෙන කෙනෙක් තමයි මේ දේවල් හදන්නේ. ඒ දේවල් එවැනි දේවල් හදීම තුලින් උනේ මොකද්ද පිනොතනේ හිරෝසීමා නාගසාකි වගේ වල බෝම්බ වැටිලා අදලත් උපදින දරුවන්ට අඳගොළු බහිරවීම පමණයි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පුරුදු පුහුණු කරපු නිවැරදි විදිහට පුරුදු පුහුණු කර කිසිම කෙනෙක් මේ ලෝකේ විනාශ කරන කිසිම සත්ත්වයකට බෝම්බයක් හදලා නැහැ. හදලා නැහැ. උනා නම් උනේ මේකයි. මිනි මරුව මල්ලන් කොල්ලකාරේ හොරු සතුරු ගණිකාව මොකද උනේ මේ ධර්මයෙන් ඇවිල්ලා සැනසීම ලැබපු එක විතරයි.
මේ ලෝකයටම එපා කරමු විනෝද ධර්මෝසෝක රජතුමා මොකද චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක වුණා සත්තවරුදු සාමින් වහන්සේ නමගේ සතරපද ගාතාවක් නිසා මේ ලෝකයටම පින්නතුනි චණ්ඩාශෝක කෙනෙක්ට අභියෝග කරන්න බැරි වුණා නමුත් ලෞතුරා බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් අදට මේ අපිට ධර්මයේ ලැබුණේ ධර්මාශෝක රජතුමා නිසා එනවා පින්නතුනි හැමතිස්සෙම මේ ලෝකයට උපමා උපකාර කළ තියෙන කවුද හිතේ ಗುಣධර්ම දිනු කරපු ඇත්තෝ මේ විශ්ව සත්‍යතාව දිනු කරපු ඇත්තෝ එනම් මෛත්‍රිය කරුණාව දයානුකම්පිත නැති ලෝකයේ දරුවෙක්ගේ ජීවිතයේ ඇති සැනසෙල්ලක් නේ එහෙම සැනසෙල්ලක් දෙමාපිය බලාපොරොත්තු වෙනවා නම් ඉට් ඉස් සීඩ් ඩ්‍රීම්ස් ඒක සොඳුරු සිහිනයක් පමණයි එහෙම එපා ඉතාලා මේ පින්නතුන් අහලා ඇති මේ ලෝකෙනේ කී දෙනෙක් දැන් අපි දානවා සෞදියේ එක එක මිනිස්සය ගෙනල්ලා ගෙල කපලා දානවා හැමදාම එක එක ගෙනල්ලා කපලා ඉන්ටර්නෙට් එකට දානවා පින්නතුනි මේ ධර්මයේ දැනගෙන මෛත්‍රිය කරුණාව තියෙන මිනිස්සෙට පිහිටුඩක් තියන්න පුළුවන්ද ඒ මිනිස්සුත් පින්නතුනි අම්මගේ කුසෙන් ඇවිල්ලා අධ්‍යාපනය ලැබලා ඉන්න මිනිස්සු නමුත් එයා ඉපදුණු අධ්‍යාපනයෙන් ඒගොල්ලන්ට කියන්නේ නැහැ මේ ජීවිතේ බේරපන් කියලා කියන්නේ මොකද්ද මරලා බලේ පෙන්නපන් කියලා ඉතින් පින්නතුනි ඒ ඉගෙනීම තුළ මේ ලෝකෙ කිසිම තරාකාරය යහපතක් වෙලා අපේ රටේ කර්මය කියලා කියන්නේ පින්නතුනි ඒක මේ අධ්‍යාපන ක්‍රමේ ಗುಣධර්ම දිනුන කිසිම වැඩපිළිවෙලක් නැහැ දහම් පාසල් අධ්‍යාපනයේ තියෙන එතරම් තියෙන තරඟය කතික තරඟය එකවයක් දහම් දැනුමේ එකවයක් ඊට පස්සේ මොකද වෙන්නේ විවාද ඩිබේට් එකෙන් එකවයක් එක ගන්නකොටම අනිත් කෙනාගෙන මොකද වෙන්නේ ඉරිසියාව ඇති වෙන්නේ ಗುಣධර්ම නෙවෙයි ඇති වෙන්නේ ඊට පස්සේ මේ ಗುಣධර්ම තියෙන පියුරිටි බුදුදහම් වහන්සේගේ ධර්මයේ විතරයි ඒ ඒ තුල හැදී වැඩෙන ළමයේ අධ්‍යාපනයේ කවදි කිසිම දිනකවත් කඩා කප්පල් වෙන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අර බ්ලූ බල බල එනකොට සම්පූර්ණම හිත මොකද්ද අකුසලයෙන් පිරෙනවා මේ ධර්මයේ ඉගෙන ගන්නකොට කුසලයෙන් පිරෙනකොට ඒ ළමයාගේ මතක ශක්තිය වැඩි වෙනවා විනා කිසි දිනක අඩු වෙන්නේ නැහැ කිසි දිනක අඩු වෙන්නේ නැහැ ඒ අධ්‍යාපනයේට පින්නතුනි පහසුවක් මිස අපහසුවක් සිද්ධ වෙන්නේ නැහැ අපි දන්නවා ආදර සම්බන්ධතාවය පටන් ගන්නකොට ඒ ළමයාගේ හිත විවිධ පරාස වලට විසිරෙන ඒ අධ්‍යාපනය හරියට කරන්න පුළුවන් වෙන්නේ නැහැ නමුත් මේ ධර්මයේ තුල පින්නද හිත බලගත් ලෙස ඒක ක්‍රේන්දිය කුසලයක එක්තැන් කරනවා අන්නේ කුසලයට බලගත් අරමුණු මතක ශක්තිය ඇති කරනවා ඒ නිසා තමයි මෙඩිටේෂන් කරනකොට මතකේ වැඩි වෙනවා කියලා කියන්නේ ඒ නිසා අපිට කිසි දිනක මේ අධ්‍යාපනයේ දරුවෙක්ට එහෙම වෙන්නේ නැහැ. කවුරු හරි පිනු දෙමාපියෙක් දරුවෙක්ගේ මේක වළක්වනවා නම් ඇත්තට මේ දෙමාපියන්ගේ වරදක් නෙවෙයි මොකද්ද? මේ ධර්මයේ ලස්සන දන්නේ නැති කමේ වරදක්. මේ ಗುಣධර්ම වල වටිනාකම දන්නේ නැති කමේ වරදක්. එහෙම කවදාවත් දරුවෙක්ට කරන්න එපා. ඒ ළමෙක් මේ මගේ ගිහිලා කවදාකරි මේ දුකින් නිදහස් වෙනවා නම් මේ හිස් වැඩපිළිවෙලින් නිදහස් වෙනවා නම් ඒකට වළකපලා සංසාර ජීවිත ලක්ෂ කෝටි ගාණක ඒ ළමයා දුකටපත් කරන්න එපා. මේ භවයේ විතරක් නෙවෙයි පින්නතුනේ අපිට තියෙන්නේ. තව ලක්ෂ කෝටි අනන්ත අපරිමාණ සංඛ්‍යාවල නිරේවල් වල දුක් විඳින්න වෙයි මෙහෙම කියොත්. പ്രേත ලෝකයේ ත්‍රිසංගල බල්ල වෙලා උපදින්න වෙයි. ඒ වෙලාවට මේ ආකාරයට වැඩි විලා ඒකාග්‍රතාවය ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි ළමයෙක් මේ යන සුන්දර මාර්ගයේ වැළකුවොත් ඒ අම්මා හරි ඒ තාත්තා හරි මොකද කරන්නේ? අවුරුදු කල්ප කෝටි ගානකට පින්නතුනේ නිරේට ඇදලා දානවා. මම එකන මේ ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඉන්නවා. එයා මේ මහත්මා මාත්‍යෙ ගොඩක් හිතවා. එලෙවල් කරපු ගම පැවිදෙන්න ආරණ්‍යයකට ගිහිල්ලා තියෙන්නේ. නමුත් දෙමාපිය කිසි දිනක අවසර දින බලෙන්න ගෙදර එක්කගෙන ඇවිල්ලා. දැන් මේ මහත්මයාගේ වයස අවුරුදු 50ක් පැනලා. එයා මට කියනවා හාමුදුරනේ මේ පොලිසිය ගත කර ජීවිතය ගැන මං දහස් වාරයක් කම්පා වෙනවා. අපේ අම්මා එදා මට පැවිදි වෙන්න දුන්නා නම් අද අනේ සාමිනවාස මං ඉතාල කුසලයක් එකතු කරගන්න තිබුණා. ඒක ඉහිලම තනතුරකට ගිහිල්ලා. ඉතින් එයාට මේ ධර්මය ගැන වැටහෙනවා. වැටහීම නිසා එයාට වෙච්ච පාඩු එයාට පේනවා. නමුත් දෙමාපිය හිතුව යාට හොඳක් කරා කියලා. ඇත්තම දෙමාපියන්ගේ පැත්තෙන් සාධාරණයි. ඉට් ඉස් වෙරි ඉම්පාෂල්. ඒක හරිම සාධාරණයි. දෙමාපිය කැමති දරුවෝ ඉහළට ගිහිලා සමාජයේ වැජඹෙනවට. සමාජයේ කොච්චර වැජඹුණත් පින්නතුනි මේ චිත්තසංතානයේ දුක් වේදනාව අඳෝනාව නම් gederedi. ඒ ළමයට ඇති කිසිම සතුටක් නැහැ. ලෝකෙට පරකාසයේ gederete මරගාත. ඇත්තටම අපි සතුට වෙන්න ඕන පින්නතුනි සමාජයට පේන ඉහළට ගිහිලා නෙමෙයි මොකද්ද? මේ චිත්තසංතානි තුලින් අපිට ප්‍රීතිය උපදින වානන් නිතරම මේ ලෝකයේ ගරු කරත් එකයි නැතත් එකයි එයා හැමදාම සතුටි. එයා හැමදාම එතනටයි අපි යන්න ඕන. ඒ తాවකාලික ලෝකෙට පේන යන ගමන නෙවෙයි. සදාතනික සැපේකට යන්න පිනද කාටවත් මගහුරවන්න එපා. ඉතින් ඒක මේ පිනතුන්ගේ සමහරයට මේ යාදෙන රටාවට අනුව මුලින් ෆිසික්ස් වගේ කියන්නේ. මොකක් වගේද ෆිසික්ස්? මේසෙන් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අරගෙන ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඕන නම් මට. ඒක මේ අවුරුදු දහස් ගාණක් තිස්සේ තියෙන මේ මතය වැරදි කියලා. ඒකේ තියෙන 100ට ගණනාවක් විතරයි සත්‍ය. මේ වෙලාවේ මේ පින්න තුන තියෙන දැනුමෙන් ඕන නම් ඔප්පු කරලා පෙන්නන්නම් මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය හැමතැනටම සාධාරණ නෑ කියලා. ඊළඟට පින්න තුන ඔයාගාර ලෝකයේ විද්‍යාඥ බිහි කරමු මත ගණනාවක් ඕන නම් මේ ඛණ්ඩණය කරන්න පුළුවන්. නමුත් ඒ ඛණ්ඩණය කරා කියලා අපි සංසාරේ නිදහස් වෙන්නේ නෑ. මම ඕන නම් මේ කියපු ගාන ලබන සතිය ඔප්පු කරලා පෙන්නන්න.
මට අවශ්‍ය ඇත්තටම අවශ්‍ය වුණේ පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේකයි මේ පින්නතුනේ ඒ ගමන යන්න බැරි වුණත් මෙන්න මේ වගේ සොඳුරු දහමක් මේ අපි තුල තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් ඊළඟ දේ තමයි මේ පින්නතුන්ට කියන්න දැන් වෙලාවත් පහු වෙලා ඇති. ඊළඟ ඒකාග්‍රතාවය ඉතුරු ටික ලැබෙන සතියේ